නමෝබුද්ධහය. ඒ භහග්‍යවත් අරහත් සම්මාස බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. එති අද ඉරි දවසේ සතියන්ත සීල භහවන වැඩසටන බට සමේප කරන අවස්ථාව ්‍රධාරූපාය සේ ලක්කරගන් විදලියෝසේ තම දාවයි අවස්වරවවෙ අපි ඔබ සමේප කරගන්න. ඉතින් සවසර්වය ධර්මදේශනාව වගේ භහාවනාව සහ ධර්ම සාකච්ඡාවලෙසින් මයඋතුන් පින්කම ඔබට සමේප කරන්න අප අදහස් කරන්නේ මහා සංගරත්නය ආසිල්වාදය ඇතිව. ඉතින් සවස ධර්මාණු ශාසනාව පිනිස්ස අපට අන්නු කම්පාවෙන්, පූජනයේ මහසංගරත්නය ශ්‍ර්ධාමඇදිරි පරිස්ශ්‍රේ්‍රම අස්ථාවන විට වැඩම කරවන්න ටේලනා අපිහැම දෙෙනම වැඩම කොට වදාල් ගරතර මහසංගරවයන පළමුකොට දෙපානම ආදර ගවරව පිල්ිග නේ. ස්වාමිණි අපගේ නම ස්කාරයවේවා. ඒ සමගම අපි සහිපත් කරගන්නම සවස ධර්මානුශාසනාව භාවනවාදී සියල්ලයේ සැද හැති දායකත්වය පිළිබඳව. ඉතාලිය පදිංචි පින්වත් අනුරාධ එරන්දි, සමන්තා මාලනී යන පිරිස සහ, ලංකාවේ පදිංචි කෝකිලා දර්ශනී, වරංගයන පින්වත් පරිස හැඳනාාව තමයි සැදැඇති දායකත්වය දරන්නේ පින්වත් හැමදනාම සිහිපත් කොටගෙන ඒකරාසි කරගන්න ඒවකම පින්වත් ඔබ හැදනාමත් කැටු අපි සූදනම් ධර්මශ්‍රවනය කරමි අවස්ථාව උදාකරගන්න. එමනම් අපි පූජනය මහාසංගරත්නේ අපගේ පින්න්නව ස්වාමින්දයන් වහන්සේ නැවත ආදර ගෞරවෙන් වදනා කොටේ පිණි සාරාධනා කරගනිමු. ස්වාමීනිය අපට අනු කම්පාවෙන් මෙතැන්සිට ඒඋත්තුම් ධර්මාණු ශාසනාවන් පවත්වන සේක්වා. සාදුು 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 නමස්කාරವವ බුදුරුවනටೆ සෙමද බුදුහිමි සරනಯමී නමස්කාරවිවා දම්රුවනට සෙමෙදා සදහම් සරනයමි නමස්කාරවිවා සංගරුවනට සෙමදාමහාසාග සරනයමි නම්මස්කාරවේවා තුනුරුවනට සෙමදා තිසාරන සරනයමි සාදුු සාදුු ඔබාප සීලු දෙනාටමමයුතුම් ධර්මය කියාදන ඔබාප සීලු දෙනාගේම ගුරුදේෝත්තම කල්ල්‍යයාන මිත්‍ර පින්නත්තු ලොක ස්වාමිින්න් වහන්සේට අප සීලු දෙනාගේම නමස්කාරය වේවා සාදුු 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 අද්්‍යාවන්ත පින්නත්නී අද මේ සවස්කාලයේ මේ පින්නතුන් සූදානම් වන්නේ අපගේ ශාස්තරූ වූ ඒ භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්ටේ දුන උතුම් ධරමයින් විදක්ෂර්වණය කරන්නයි. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දශනාව සඳහන් වන ඉතාම ලස්සන උතුම් දේශනාවක් තමයි අද මේ අපි හවස්සරුවේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ. මේ දේශනාව සඳහන් වන්නේ කුද්ධක නිකාය උතුම් පොත්ව වහන්සේට කුද්ධක නිකායේ සුත්ත නිපාතයට තමයි මේ සූත්‍ර දේශනාව සඳහන් වෙන්නේ. මේ සූත්‍රයේ නම, ද්වේතානු පස්සනා සූත්‍රයේ දවේතානු පස්සනා කළකි වේ අනුපස්සන කලා කැි නෝනින් විමසනවා කරින් හිතනවා කියන කනෙ ද්ේ කල කෙනෙ දෙකක් කරුණු දෙක බැගින් යුගල වශයෙන් නෝණින් විමසීමගැන වදාළ දෙසුම. එදවන මේ සූත්‍ර දේශනාව සඳහන් වන්නේ හරි ලස්සන කාරණ ඒ කියන්නේ මේ නිවන පිනිසු පකාරවන කාරණාව නෝනන් මෙසන හැට. මේ සූත්‍රයේ පසුබිම තමයි දවස්සවල් අපගේ භාගතුන් වහන්සේ සැවත්නුවර පූරු අරාමයේ වැඩසිටිනකොට මිගාරමාතාව විසින් සාකසපු පූර්ුආරාමය වැඩසිටිනකොට ඒ උපෝසත දිනේැන පුන් පපහෝ දවසක අපේ භාගතුන් වහන්ේ එලිමහනේ වැඩසිටිනකොට සංඝයාමතල හනවා පින්වත් මහරන ඉතා උතුම්මු නිවනට පමණුවන අවබෝධය පිණිස හේතුවන යම් කුසල් දහම් තියෙනවද පින්වත්මහනි ඒ කුසල් දහම් ගැන අසා දැනගැනීමට අසා දැනගැනීමෙන් යම් කිසි කෙනෙකුට ඇ ප්‍රයෝජනය මොකක්ද කියලා කවුරට ඇහුවොත්. ඔබෙන් කරුණු කවුරට විමසුවොත් එවිට ඔබ ඒගොල්ලට මෙන්න මේ විදිට උත්තර දෙන්නෑ කියල කිවා ඒකීවවි මොකක්ද නිවනට පමුණ වන අවබෝධය පිණිස් උපකාරවන යම් කුසල් ලැද්ද ඒ කුසල් කුසල් වලින් ඇති කුසල් කීනවයි ඇති ප්‍රයෝජනය මොකක්ද කියල යම් කිසි කෙන කැහවෝොත් අන්න ඒ කෙනට මේ විදිහට උත්තර දෙන්නේ කියලා කිව්වා භාගතුන්නස දේශනා කළා ඒවදට අප උත්තර දෙන්න ව භාගතු නසුහම යාව දේව දොයතාය දම්මාන යථ භූතම් පජානාති. ඒකිවීමකාද යුගල වශයෙන් පෙන්වා දෙන ලද ධර්මයන්ගේ සැබෑ තත්ත්වය අවබෝධ කර ගැනීමේ නන ලබා ගැනීම පිණිසයි භාගතුන් වහන්ස මේ කුසල් ධර්මයන් නූනීමම සඟ කුසල ධර්මයන් ප්‍රගුණ කරන්ඩ කියලා දේශනා කරලා තියෙන්නේ කියලා. කවුර ඇහුවොත් මේ කුසල් දහම් ගැන භාගතුන් වහන්සේ මේ නිවන පිණිස උතුම් චතුරා සත්‍ය අවබෝධි පිනිස කුසල් උපකාරවෙනවා කියලා කියවා. ඇයි මේ කුසල් උපකාර වෙන්නේ කියෙලා ඇහ්ුවොත් උත්තරද දෙන්නඩ කියලා කිව්ේ. එතකොට උත්තර දෙදන්නි කියල භාගතන දේශනා කළේ කොමද යුගල වශයෙන් කරුණු දෙක බැගින් යුගල වශයෙන් පෙන්වා දෙන ධර්මයන්ගේ. යථ ස්වභාවය අවබෝධ කර ගණ්ඩයි වෙන්න මේ කුසල ධර්මයන් උපකාර වෙන්නේ කියලා. ඒ මොකදමොනදී යුගල වශයෙන් කල භාගතන දේශනා කරන මොකදදී. යුගල්. ඒ තමයි කොමක්ද, ඉදන් දුක්කන් අයන් දුක්ක සමුදයෝ අය අය මේ කානු පස්සන භාගතුන දේශනා කරන ද යුගලන්නේ යුගලකිවේ යුගලකෙන් දෙකක්න කරනු එතකොට මොකක්ද මේ වනාහි දුකයි අය ඉදන් දුක්කන් මේ වනාහි දුකයි. අයන් දුක්ක සමුදයෝ මේ වනාහි දුකේ හට ගැනීමයි කියන මෙන්න මේ කාරණ දෙක මෙන්න මේ යුගලය අවබෝධ කර ගැනීම පිණිස තමයි යන්න කුසල් කියනය උපකාර වෙන්නේ කියලා ඔය විදිට උත්තර දෙන්න කියලා කිව්ව ඇහවෝත්ත. නූනිින් ඉම සන්රෝණය කලා කිව්වා නූනිින් ඉම සන්ඩයි ඔය කාරණ දෙක අවබෝධ කරගන්නයි මෙන්න මේ කුසල් උපකාර වෙන්නේ කියලා කියන්ඩය කලා කිව ඇහුවොත්ත ඔන්න එක යුගලය. ඊට පසේ තමයි භාගතුනා දේශනා කලා ආයෙ මේ කුසල් උපකාරෙනකෝ මොකේටද අයන් දුක්ක නිරෝධෝ අයන් දුක්ක නිරෝධ ගාමනී පටිපදා අයන් දුතියානු පස්සන ඊළඟ කාරණාව තමයිකිව දෙවෙනි කාරණාව මෙයයි දුකේ නිරෝධය මෙයි දුක නිරුද්ධ වන වාර්ගය කියලා යතා සවභහා ආබෝධය ඇතිකර ගැනීම පිණිසයි මේ කුසල්ලඋපකාර වෙන්නේ. ඔන්න යුගල යත්තේ නො යුගල්ලේවා දෙකක්. ඒක ඔක්කම කරනු හතර. එදොට කරුණු හතරක් අවබෝධ කර ගැනීමට තමයි එ කුසල්ලඋපකාර වෙන්නේ. ඒ කරුණු හතරින් යුගලයක් ඉතුර එක යුගල එතකොට යුගල් දෙකයි ඔන්න ඔන්න ඔ යුගල් දෙ යුගල් වශයෙන් කියලා කිවේ. යුගල් දෙක වශයෙන් දේ තානු පස්සන අවබෝධය පිණිස කුසල් උපකාර වෙනවා කියලා එතකොට යුගල් එක තුල තියෙන මොක්ද බැලිොත් හෙමට හොඳට පේව දුක දුකේ හට ගැනීම එතකොට එක යුගල වෙන්නේ ඊට පස දුකේ නිරෝධය රද ර්ග ලං ගුගලන. එතකොට කරුණු හතරක් මේ දුක සමුදේ නිරෝධේ මාර්ගයක මන වද මේ හතරට පොදවේ තනි වචනකින් ධර්මය විස්තර කරන්නේ. මේ හතරට කියනවා චතුරාර් සත්‍යය කියලා. එතකොට හෙනම් මේ චතුරවාරි සත්‍ය අවබෝධය පිණෙස තම අඒ හනං කුසල් දාම් අන්න උපකාර වෙන්නේ. එතකොට කුසල ධර්මයන් උපකාර කරගනමින් අන්න කෙනෙක් නෝනින් ඉමසනු ලෝන කාරණ ඒ කුසල්ස්. පරිපූර්ණවීම පිණිස. කුසල ධර්මයන් වැඩීමවීම පිණිස අන්න නූනිංගිම සන්ඩ වනේ මොනවදය කළ කියන්න තමා ඇතිකරගතයුතු නූනංමසා ගතයුතු කාරණා මොනවද. මේ දුකතියෙනමකදද දුකවබෝධ කරන්නන දුක්කා අවබෝධය පිණිසත් සමුදේ ප්‍රහාණයේ පිණිසත් නිරෝධයේ සාක්ෂාත් කිරීම පිණිසත් මාර්ගයේ වැඩීම පිණිසත් අන්න ඊළඟට උපකාර වන කාරණ කුසල් මොනවද ට පස එක තම මේ පෙන්නල දෙන්න භාගතුන් සමිතනද. එතමට මෙන්න මේ කාරණාවන් යතාස්වභාවය නූනින් පිළිස දැක්කූ. මේවන් නනින් පුරුදු කළොත් මේ කාරණාවන් සමහරට කෙනෙක් ශක්ෂාත් කර ගත්තොත් අන්න හොට වැඩින්නේ කුසල්ලයේ කුසල් පරිපූර්ණ වීමමනිසා ඔහුට අන්න දුකාවබෝධයනවා මාර්ගය මාර්ගයේ ප්‍රගුණ වෙනවා සමුදේ දුකේ හේතුව ප්‍රහාණය වෙනවා රද ක්ත්ය ක නිවන සාක්සත් වනවාගලෙන ඔන්න දැන් දේශ කරනවා භාගතුන් වහන්සේ පළවෙනිට ඔන්න භාගතුන් හස දේශනා කරනවා මොකක්ද ඒ තමයි භාගතුනහ දේශනා කරනවා ජේතෝ විමුක්තියත් යම් කිසි කෙනෙක් මෙන්න මවිදිර පින්වත් මහනන මේ ආකාහයෙන් යුගල් වශයෙන් මනාකොට සිහිනෝන දියුණු කරන අප්‍රමාදීව කෙලෙස් තවන වීරයෙන් යුතු බික්ුණු අපමත්තස ආතාපිනව පහිතස්ව විහරතු මේ විදිහට අප්‍රමාදීව අප මත්තස් අප්‍රමාදීව ආතාපින ආථපි කිවයි ඒ කෙලෙස්තවන ආතාපි අපි හලතින නවතින ආථපි සම්පජානු සතිමා වීරියත් සිහියත් නුවනත්. ආථපි කිව වීරිය. එද කෙලෙස්තවීම පිණිස උපකාරුණණ වීරියයෙන් යුක්තව ආතාපි පහිතස්ස ප්‍රහාණයක අකුසල් ප්‍රහාණයේ පිණිස දහමට දිවිපුදා වාසය කරන භික්ෂුවට මේ ප්‍රතිඵල දෙකාාතරින් ප්‍රතිඵලය ටැමතිවෙන්න ඕනකන මෙන්න මේ කාරණාවන් පිරිසිදු දෙක්කෝ සාක්ෂාත් කරගත්ත ඒකෙනට කරුණු දෙක් සාක්ෂාත් කර ගැනීමේ වාසන උදදාාවෙනවාකිවා. ලාලාබේ ලැබෙනවාකිවා ඒ තමයි භාගතු වහස දේශනා කරන මකක්ද මේ ජීවිතයේම අරහත් පලේ හෝ අරහත් පලේ හරි එහෙම නැත්තං කෙලෙස් ඉතුරුනොත් පොඩ්ඩක්කරි අනාගමී පලය හරි තමයි මෙන්න මේ දැන් කියන්නේන කාරණාවන් යම් කිසිකෙනෙක් නෝණින් විමසලා පිරිසි දවබෝධ කරගත්තු තන්න එක්ව අරහත්වය එහෙම නැත්තං අනාගාම් වෙලා තමයි අවසංවෙන්නේ කියළ භාගතුනස දේශනා කරනවා ඔන්න භාගතුන්හස දේශනා කරනවා පලවෙනි කාරණාව ඒ තමයි මේ කුසල දැඟඇහව මොකක්ද මේ කුසල් ධර්මයන් කියන්නන්නේ ම කුසල ධර්මයන් ඇයි කෙනෙක් නනෙන් ම සන් ෝන පිලිසඳ දකි ඕන කුසලය ගැන විමසඳ ෝන ඒ කියල හැව පල පශ්නි. එතකට භාගතන දේශනා කළා මේ ධර්මයන් යුගල වශයෙන් අවබෝධ කර ගැනීම පිණිසයි යුගල වශයෙන්තයන ධර්මයන් අවබෝධ කර ගැනීම පිසයි කුසල්ලපකාර වෙන්නේ. මොනවදේ යුගල වශයෙන්තයනවකිවේ චතුරාර් සත්්‍ය හතරේ දුකයි සමුදේක යුගලයා නිරෝධයේ මාර්ගයේ ඊළඟ යුගලි එතකොට ඔයේ චතුරාර සත්‍ය අවබෝධය පිණිස යන්න කුසල ධර්මයෙන් උපකාර වෙන්නේ. එතකොට දැහන් අන්න වායගතුනස දේශනා කරන ඒ ඒ චතුරාර් සත්‍ය අවබෝධය පිණස ඒ යුගල් දෙකවශයන්තයන කාරණාවන්න අවබෝධය පිණිස කෙනෙක් පිළිසඳ දෙැක යුතු රණ මොනවාද. ඒ කාරණ පිලිස දැක්කොත් එක් ඔයා සම්පූර්ණෙන් නිකෙලෙස් වෙනවා එහෙම නැත්තං අනාගාමී වෙනවකීම. ඔන්න දැන් ඒ චතුරාර් සත්‍ය අවබෝධය පිණිස කෙනෙක් පිලිසඳ දැක යුතු කාරණාවන් ගැ භාගතුන දේශන එතකට මේ කාරණාවන් ගෙන යම්කිසි කෙනෙක් නූනින් ඉමසනව කියන්නේ හ යටට නොදර ඩෙන්නේ කුසල් ඒගේ ජීවිත රෙක්්‍රැස් වෙන්නේ යන්න කුසල් එතකොට මේ කාරණාවන් අපිස්සරහට සාකච්ඡා කරග එනකුට ඔබට තේරීපින් වන්නේ කුසල් වැඩෙන්න්නේ කුමක්ද කියන එක ඒ තමයි මේ ජීවිතයේ කුසලයෙන් වෙන්නේ යතාස්ුභාවය අවබෝධන පරිදි නවන ඉමසන කොටයි කුසල් වැෙන් එක ජීත යතාහස්ුභාවය අවබෝධන පරිස කියල කියන්නම කද අනිතත්්‍ය දුක්නාආත්මේ. එදකොට මෙන්න මේ කියන දැන් ඉස්සහරප කතා කරගන යන කාරණ නූනින් නිවසන් විමසන් විමසන්ට ට ප්‍රති්‍යක්ෂවෙන්නේ මේ ජීවිතය යතාාර්ථය. මේ සසරේතියන යතාාර්ථය මේ සසරයේ පැවැත්ම මේ සසර කළේ කලකිරීම එතකුණන භාග්‍යතුන් වහස දේශනා කරනවා. මෙන්න මේ දැ මේ දුක දුකේ හට ගැනීම මාගය නිරෝධේ ගැන ඔන්න භාගතන ඉසරලාම දේශනා කරන. ඒත මයි ඔන්න භාගතු නහ දේශනා කරනවා ියංකංචි දුක්කන් සම්භූති සබ්බං උපදිපච්චයා අය මේ කානු පස්සනා. පින්වත් මහනනී මොකක්ද යම් කිසි දුකක් හටගැන යංකින්චි දුක්කන් සම්භූතිය ඇයි දු දුකේ හටගැනීම එක යුගලයක් කිවේ මාර්ගය නිරෝධය. ඔන්න දුකහ දුක හට ගැනීමගෙන තමයි පලවෙනි මාර්ග ගැන යුගල ගැන උන්න ාගතුන දේශන කරමකක්ද. යංකින්චි දුක්කන් සම්භූති. යම් දුකක් කට ගනි නම් දැන් දුක කිවීමමකක්ද අපි දන්නවන මොනවද ඒ තමයි ඉපදීමේ දුක ලෙඩවීම මරණය ජාති, ජරා, ව්‍යාදිී ශෝක පරිදේව, දුක්ක, දෝමනස් උපායාස ප්‍රියන් වංවීම අප්‍රියන් සම ගකතුවීම කැමති දේනු ලබි මොන දුක්. එතකොට අන්නේ දු හටගන්න උපකාරන්නේ මොනවද කෙනනක භාගතු නස දැමේ දේශනට යංකිංචි දක්කන් සම්බූති. යම්කිසි දුකක් කටගනී නම්. සබබං උපදිපච්ච, ඒ තමයි භාගතුරන දේශන ඒ සියල්ලටම හේතුවෙනවා කියනවා. උපදී. උපද කියන වචනයේ භාගතුන් වහස දේශනා කරන්නේ අපි හලතිීන ද පටි සපාදය භවය කියල වචනය. ඊට පසේ උපාධාන කියල වචනය එතකොට ඔන්නඒ කරුණු දෙකට පොද වී භාගතුන් වන්ස දේශනා කරන එකතු කරලා උපදී කියල තනි වචනක. උපාධානය කියල කිවීමකද ග්‍රහණය වෙනවනි. ඊට පස්සේ භාවයකිවීමකදද ග්‍රහණය වෙච්ච දේටනුව අන්න භාගතුන දේශනා කළ විපාගමණසක කරම කස්ව වවා. උපාදාන පච්චය බව එතකොට අන්න උපදි කියල කෙන වචන දෙකේ එකතුට උපදි උපදි කියන වචන සිංහල තේරුමතම එමකදද කෙලෙස් සහිත කර්මයයන් කියන එක එතොටන්න භාගතුනය දේශනා කළ මකක්ද යන්කෙචි දුක්කන් සම්බූධී යම් දුකක් කටගන්න වනං ඒකට හේතුූමොකක්ද උපදි උපදිකිවීමකදද කෙලෙස් සහිත කර්මයන් කියලන්න භාගතුන්න්නස දේශනා කළ එතකොට දැන් අපි යහල තියෙනවා මොකක්ද මේ ලෝකෙ කෙලෙස් සහිත කර්මයන්ගේ සුභාව යනුවනේද ඒ සත්වයන්ට ඒ උපතවල් තීරණී වෙන්නේ. ඇයි බවපච්චේ ලකට ොකක්ද උපාදාානපච්චයා බ බවපච්චයා ජාති අන්න උපතීපදීම. එදොට උපදකව කෙලෙස් සහිත කර්මයන්. එතට මේ කෙස් සහිත කරමයගින් ත යහල තියන ධර්මය තුළ තියෙන කුොමක්ද මේ ඇස කන නාසය දිවකය මනස කියන මේ ආයතන හටගන්නේය කුමක්ද භාගතුන දේශනා කළේ කුමකින්ද භාගතුනා දේශන චක්කුම් භික්කවේ පුරාණකම්මක් ඇස යනු පැරණිකර්මන්න කෙලෙස් සහිත කර්මයක්. කනයනු පැරණිකර්මයක චක්කුම් භික්කවේ පුරාණකම්මක් අභිසංකතන් විශේෂයෙන් සකස් කරගත්ත අදයකි. අභිසන් චේතයඉතං චේතනාව මෙහේවා සකස් කර ගත්තාාව දයකී. එතකොට අන්න ඉතන්ම කක්ද කෙ සහිත කරම මේ පැවැත්මක් උපදයක් උපදි කියෙන වචන තේරමකද කෙලෙසහිත කරම. ග්‍රහණයවීමට අනුව විපාකමණිස කරමය සකස්වීමක්. කාමයට දැන් අපි ග්‍රහණය වෙනවන පින්වත් කාමයට ගහනන උපාදාන ක උපාදානවල තියෙන උපාදාන හතට කාම් උපාදාන දිට්ට උපාධන සීලබ්බත උපාධන අත්තවාද උපාදාන. ඒ උපාදාන හතරට අනුව අන්න භව බුදු් දේශනය භව වාගතුන තුනක් විස්තර කරන කාමභවය රූපභවය අරූපභවය ඒ අන්න ඒ උපාදා ග්‍රහණය වෙන ස්වභාවට අනුවන්නේ භවතුන තීරණ එක්කු කාමලෝකෙ එක්කො රූපලෝකක එක්කු අරූපලෝකක. කාමපාදාන දිට්ට්‍යුපාදාන එතකොට ඊට සීලබ්බුදු පාධාන වගේ වගේ බෝ වෙලාට බරතියන්න කාමලෝකකට යන්න කාම්භවයකට. සමහර ැ ඊට පස්සේ ධ්‍යාන මාර්ග ධ්‍යනයක් කාආදය දියුණු කරද සාධකට තුන රූපලෝකට එක්ොන ත්ත බ්‍රහක්්මලොක රුප ලෝකට වගේ. ඒදර එතිින් පහලොක්ොම දැන් දෘෂ්ටිලට හෙම ගහණ වවා ඉන්වනි. දෘෂ්ටිය තියන බරපතලක මත්‍යා දෘෂ්ටිකයට භාගතුන්නස ඒ කාති මුපත් දෙකයි කියන දේශනා කරන්න දැන් අපි මේ පොඩිවට විහිලුවට ඔය නිකං ගණගන්නතු ටිය දෘෂ්ටි ගැන ඒ දෘෂ්ටියවල තියෙන බරපතලකම කියන්නේ ඒකාන්තිම කියල භාගතුස් දේශනා කරන්න සතික්මැරුවත් එහෙම සමහරට තිරිසන් ලෝකෙන් හරි නතරයි මේ ප්‍රත ලෝකයෙන් හරි නතරවෙ ඒ දග හ රේතු ට ප්‍රේත ලෝකින් හ නත්වර තම එ එකක් පිනක්කරය අන ොදන් ග පුලන්ග. නමුත් දෘෂ්ටී තියන බරපතලක භාගතුන දේශනකට ඒ කාන්තු පද්දක එක්ක හෙද එක්කු නිරෙක්කු තිරිසලෝක න්නු දෘෂ්ටි පාන ති පත දිසාපි සාමාන්‍යමයෙන් එකන් කේන්දර වාලි තුවිල් අනම් මන ඔය දැන් තියන ්‍රහයෝ එකක ට ද . පස්ස සාමානගත්තම සාාස්ු දුෘෂ්ටි උච්චේද ඉ අපිද අපි හ ධර්ම ව මේ සතින්ද භාවන වැඩසට හඳම කතා කරේ දිට්ටි සංයුත් යර නානේ දිට්ිගන දෘෂ්ටි ගැන ලෝකයේ සාාසදද ලෝකයේ උච්චේදද ලෝකේ කෙරවලත්වය නොද ලෝකයේ කෙරවල නැද්ද මේ ආත්මය කියන වෙන කාත් මේ කියන තවක බාගතුන්හසේ මරණින් මත්තින් රහතන්හන් මරණින් මතින්න ඇත්තේත්නත නැත්තේන ඔදිර සමහර හිතන්නේ ආත් මේකයි ජීවේ තව ජීවේක යාත්මේ තවක ජීවය යාත්ම මේ යොක්කොම එකක විදිර දෘෂ්ටිවලට ගොඩාකය ග්‍රහණන වෙන්නේ ඊට පස්සේ තවකිෙනෙක් ොන්න පිහකින් හරි කැපන ආයුද දෙකින් අරගෙන තවක් කන ගගේ ටැන්නොත් පටිවිධාතු පටවිධාතු වරහගේ ය දිර දෘෂ්ටිජීන ලොක අතර මක්කලී ගෝසාාල සංජය ෙල්ලටිපුත් අප ඒකාද බුද්ධ කාල හිටිපවා ගැනතාකළ පකුද්ද කච්ඡාය නාජිතක ඒ සකම්බිල නිගට නාතපුත්ත එතකොටකිීප ඔක්කම දෘෂ්ටිනයවා. දැගේ දෘෂ්ිකාර ක්කෝම කොහදින් එතකට උපද් දෙකයි නිරේ. එතකඩග න්ත පොඩ්ඩක් රරි විිච්ායි සමහ තිනිසන් ලක නත රුප් දෙකයි තියෙන්නේ. නිරේ හරි තිනිසන් ලෝක ඇරි දැ අදවාර්මායන ලුවු ගල්ල මුද්දයි පෙන් සොී අරවයි මේවයි මේ සුී වරසුයි ඔක්කමලා ඔක්කම සුයිල්ලයි ගල්ල මුදුව නැකත්කේන්දරයි අරවයි මේ බලිතොයිල් ඔක්කොම යනවා. දැන් ඒකෙන් අදකාලේ ආච්චලැ දැන් අදකාල ප්‍රේතල අපි මැලාට පස්ේ ඥාතිය ප්‍රේතය වෙලා හරි දන්නවා කියල පිරිේත කොට දනවාන පරිේත එක්වත් වෙන ාතියෙකටද පින නැත්තිේකනනි. මනුස්සලෝකක දිවිලෝකටය අදකාල මනස්සව වන්න කහොමත් පිනක් නෑ. යඩුගාන පෙරේත පැටියෙක්වත් වන්න පිනනේනි. පෙේත පටියෙක් හරි වෙලා යන්කකිෙනෙක්ගෙන් තව පිනක් හරි ගන්න. ඔ පෙේතුලෝ අපි දැ පුූමොකක්දර මලාට පස පන්සකුල දෙනකොට කියන යහාවාරිවා පූරා පරිපූරෙන්තිසාගෙන ඒක කියන මොකක්ද මේ ම මෙරිච්චා අමහරි තාත් හරි අයි හරි නංග හැරි මල්ලි හරි නොනහනි මසින හරි මේක ැරිල්ල දැන් පෙරේතිී. ඒ නිසා මෙන් අපි හිස් කලේෙන්දැන් අපි තමයි මොකදද ඒක තේනම තමයි දැවුණු අපි තමයි අර පිරිච්ච කලේ ම පැන්කෙන්ඩිය. ඥාතිය තමයි මල ඥාතිය තමාර හිස්කෝපේ ගන මෙලෝ රහක් නැති එක්න හිස් කෙනා කියලා කියන්නේ එකොඩ මේ මෙලෝ රහන් නැති මැරිච්ච ඥාතිහයට ඔන්න අප අපි ැස්කරගෙන තියෙන පින්ද වක් කරනවා දැන් අන්න උතුරල යන ඔලුීට පස්සේ. ඊට පස වක්කරල උතුර ගාට පසයන්න පින අන දන්ගවා දැන් ඔය ාතාව තියනෙ තිරෝකුඩ්ඩ සූත්‍රයේ තිරෝකුඩ්ඩ පේතවත්වේ තමයි තියෙනෙ අතහා හරිවාපු ඒක ධර්මය තියෙනක එතගොඩ දැන් ඒ ධර්මයේ තියෙනම කදද හොඳයට පින් කරංගීන්න ඥාතයන් ඉන්නවනි ඊට පස මිලෝ රහක් නැතුව කාල බීල කසිපු හල ඉන්න මිනිසු මරල යනවනොද ෙ මැල ගගේ න්න ඉන්නවා. එහෙම ගිහිල්ල මැරිච්චලා ගිය කියෙනෙකුට ඔන්න දැම් මලාට පසාර පින්තීන ඥාතිය මොකද කරන්නන්න පින් අනමූදංකර දැන් මේ තිරෝකොඩ් සූත්‍රී තියෙන්නේෙ කොහොමද එතන තියන්නේ දැම් බිම්බිසා රජතුමාන බිම්බිසා රජතුමාගේ මැරිච්ච ඥාති පිරිස තමයි එන්න ප්‍රේතියෝ වෙලා පින් බලාපොරොත්වයි. එකට තමර පින් අනමෝදන් කරන්න පින් අනුමෝදන් කරන්නේ එතන කලෑේරන් වක්කරන කතතා වන්නේ ද එතන අර හතන් වහන්සේල්ල භාිතුන මේ ගාාව දේශන කරන්නේ. මේ පින් අනුමෝදංවේ වගේ අනුමෝදන් වෙනකොට අනුමෝදන් කරනකොට. එදකොට එහෙම අනුමෝදන් කරල මේ ගාථාව තේරුමකක්ද දැන් ඉහට කනුමුදුන් ඉහරට වහිනවන්නේ. වැස් සහමකදන පල්හට යථහා වහරිවා පූරා පරිපූරෙන්ති සාගරන්. පස රට ස්සට පසේ පොඩිවලවල් කඩාග ඇල ොල පරිගෙනනන්නල්ල හට ගලාගෙනන නව පරිල්ලා තිරිරල ඉතිරල ඇල්ල මොදන මහාසාගරය පිරෙනවා. මහාසාගරයටේ ජලයනවා. අන්නේ වගේ මහා පිනක් තියන ඥාතියක්කැවල් අන්නේ ඥාතියාගේ පින අනුමෝදන් කරනවා අන්නර මැරච්චි ප්‍රේතයායට කියල ගාතාව තේරු මේකයි. ඉතිං අදකාලවේ පන් පැන්වඩන ක්‍රමයට වැරද දින මේ ඒක ති සිලිතක්ඥය ඒක වැරදන්න මේ. ඒඩන ක්‍රමේයටත් අද ජීවත්වල ඉන්න කෙනෙකු පින් කරන්න අද මිස්ස මැරිිච්චගෙන කසිපු ගහ ැරුණ ජීවත්වල ඉන්නෙනත් කසිපු ගහයින්නේ ඉතින් දෙන්නට පිණ නේන එතකට නිකං ඒක නිකන් ඔහේ නිකං අද කරන දෙයක් වෙලා තියෙන. දෙගොල්ල මේක ගොඩේන එතකොට කාටත් නෑ ඉතින් පින තියන්න ඕනේ තව කෙනෙකුට දෙන්නත් අද කාල මිනිසුන්ට පිනත් නෙන දට ඇයි සීලයක් දමක්න පින් රැස්වෙන් මොකින්ද තිවවිද පුරුණයක් ක කියියාවන්නේ දන්දීලත් නැත්ත සිල්රැ කලත් නැත්ත බණභාවමුත් කරලා නැත්ත. යථහාරිවාගෙන පැන් කල අනේ බදරයක් ගැල්ල ැක්කරුව වඩන්නේ නති පින නෑන දෙඩ පරේතියට ඔන්න අද යථාර්ථය. එතකොට ඔන්න භාගතුන්ස දේශනා කරනව ඉතින් ඔය විදිහට ශ්‍රාවකයාට උපකාර අ නෝනින් නිමසන් කෙලෙස් සහිත දේ තමයි උපකාර දැන් අපිගත්ොත් මොකක්ද කෙලෙස් සහිත උපදදිලට අනුව තමයි තීරෙන වෙන්නේ කියෙ දැපි හ චූලකම විබංග සූත්‍රී. චූලකම විබංග සූත්‍රය දේශනා කරනු වනේද කෙනෙක්ගි ආවුෂ්‍ය තීරණය වෙන්නේ කුමට කරනු හේතු කරගෙනද කියලා. ඒ තමයි එයා සසරය යනකොට ප්‍රාණගාත ඉදිල නං ඔන්න නිරේ තිරිසන්ලුව ගහිල කැරකිලාය මනුසලෝකට ආපු දසක අන්නර ප්‍රාණගහත අකුසලේ පොඩීම අවසන් විපාක අවසන් බිින්දුව අඩිය වගේ තමයි කිරනිද සමහරුවන් කලින් මැරෙන්නේ එතකොඩ කෙස් සහිත කරමෙන් උපදිවල සවභාවයන් ඒක එන වකිව ේජීවිතයට මේ දැම්භාගතන මේ දේශනා කරන යංකින්චි දුක්කන් සම්බූතිය සබංගුපතිි පච්චා ඒ කෙලෙස් පැවැත්මතියවා ද ැරනොට පිහිතවීමම ද හට හ පපුතු වෙලා ගෙනන කොල්ල බයි හටි හිතුව සසරේ පාසත්තු මරලා ඒක විපාකට කලින් යනවය දුගතිය විපාක විඳ ලැවිල්ලා එදකොටන්න කෙලෙස් සහිත කරමයගේ යතාස්වභාවයක් බලපානවා ඊට පය සසරයේ හෝරකන් කරලන අන්න මේ ජීවිතය දේව ලොක්කම ගගේ මුහදදි ගාගන හෝදගනය නවා එක්ක රජයෙන් ගන්න. එත හන්න ඒකර යන පසුබිම එතකට මේ අන්න මේ දුකට හේතු භාගතුනහ දේශන යන්කිින්ංචි දුක්කන් සම්බූති යම් දුකක් ඇදද යට හේතුව ඊට බද සමහරු ආදරේ ආදරයෙන් ආදරය හෝයා හිගා කනෝ. දැ ආදර ලබාගන්න මනුසේට අදකාල පිනක් නෑෙන් අද මනස්්‍යයෝ ආදරේ බන්න නෑන අදකාල මනුස්‍යකද කරන්නේ ආදර හිංගා කනවා. අදකාල මනුස්සෙකට ආදරයක් ලබන්න පින. දර හිංඟා කන්න හිගන්නු ඉන්නේ අපි ඉස්සර හලතිබ සල්ලි කෑමටිකක් හිංඟා කන ඉන්නවා කියලන්නේ අපි හලතිබ පව්වේ කහිසකයින්නේ අද ඉන්න ආදර හිඟන්නු ආදරී හිගා කනඉන්නේ ඇයි ඒකට හේතුව ආදර හිංගා කණඩ වෙලා තියෙන්නේ ජීවිතයේ වැරදිකාම සිනේදිලා එතකොට ඒක විපාකෙට එයාට මොකදවෙන්නේ ප්‍රිය වචන්නේ නෑ ආදර බර ආමන්ත්‍රනයේ නෑ. ඒට පස්ස සතියයි දෙක අයි අහ පෝ ගෙදරින් දොට්ට අන්න විපාක කිලෙස් සහිත කර්මයන් විපාක දේශන ඉතින් චුල්ලකමී බග සූත්‍රී දන්නේ. ඔන්න කාම යා දීනව. වැරදි කාම සවන යා දීනමය. ඒ ඔහොම නෙමේ පෙන්සුව නෙමේ ගල්ලව මුදන්නේ වයිරෝඩිමිනික් දාව මුද්ද ඉගිලි දග ටියා ඒ කර්මය කියන්නේ. චේතනාව හේවා සකස් කර ගත්ත දෙයක්. ඒ විපාක නොදී අවසං වෙන්නේ. ඒකන කෙනෙකුට ආදරබර බිණ දක් ආදරබර ස්වාමියයෙක් ආදරවන්ත දරුවෙක් ඒ බිහිවඩ පින උපකාර වෙනවා කියන්නේ දරු සම්පත කියන්නේ පිනක්නි විවාහ පවුලක් කියලා කියන පිනකට ලැබෙනදයක්. ඒ පිනකර ලැබෙන දේ පිනකටයි ලැබෙන්නේ. ප්‍රර්ථනාවෙන්ක සිදයක් ගන්න ැණ. රැස්කර ගත්ත දේ අනුව අන්න චක්කුම් භික්කේ පුරාණකමයි රැස්ර ගත් විදිහට අනු අන්න කෙනෙක් ඉන්නවා ඒ කෙන ගානට පරු න කලා ගොඩ්ඩ වෙනවා ඒට අනු වන්න කෑම කන්න ඔවයාගෙන ඕකයි යත අර්ථය සසර ඒ සසරෙන් ඉදස්සය නන්කයි පිනින් කෙනෙ කාරක්ෂා කරනවා කිවේ අ ඒක භාගතුන් දේශනා කල පින කියන්න ජීවිතයට සැපේ සලසන දේ කියලා භාව ජවිත එතකට හැම දෙයක්ම යංකින්ි දුකන් සම්බූතිය සබ්බංග උපති පච්චා මේ දුක කියන දේට මිනිස්සුන්ට මුණ දෙනි යන්නේ එකයි ඊට පසිගෙන ගන්න පැත්තෙන්ගේ හැම දකිින්ම මිනිස්සු දුකෙම දුකට නිවටන සැපැිය කියල දෙයක් නැහැනේ දුකට මිනිස්ස ූපකාර වෙන්නේ ඊස බොරු කියල වචනය වරද්ධ කරන කොච් පියමනනා ආදර වචනය කියේලාන් කියලන? ච කිය එ විාහම්මද ප්‍රේතවත්තුල හෙම තියෙන්ෙ ලස්සනට කටෝලලින් පනුව වැැක් කරෙනවාගේ නවා. එදබට කවර හම්බ කරගල්ල දිනේවද බුදු සිකරු නෙක්්චුන් මේේනි තමා රැස්කරගත්ත දේනෙ තමට විපාක ව හම්බෙන්නේ ආනයකයි. ඒයට පස්සේ භාගතුන්ස දේශනා කරනවා මොකදද මත්පැන් මදරව විභාවිතා කරන. චූල කමිංග සු මද ුද්ධ වෙල පපතිවා කියන්නේ ඊට පසසිගෙන ගන්න බෑ මහා ඔොලමොට ලමයි බිහිවෙන්නේ තම රෙස් කර ගන්නපුදේ ඒක වෙනස් කරන්න බෑ ඇයි කර්මය කියනදී විපාක දීලයි අවසන්වෙන් විපාක නොදී අවසංවෙන කතාවක් නෑ විපාක දෙනවා මයි ඒක අ ඒකයි මේ සසරය තියෙන භයානකම චේතනාව මෙහවල යමක් කියයිද කරයිද ඒ විපාක නදී අවසංගෙන චේතනාහම් භික්කවේ කම්මන් වදාමි කායේන වාචාය මනස කාය වචනය මුල් කරගෙන. යම ක්‍රියායිද තේතනාව මුල් කරගෙන. ඒ විපාගනදී අවසං වෙන්න නේ. ඔන්න මේ සසරේ සුභවි සසරය යන හැටිය. ඊට පස භාගතුන්හස දේශනා කරනවා. මෙන්න මේ ස්ුභාවේ ශ්‍රාවකය නූන නිමසනව කියවා. මේ සියලුදී හටගන්නේ මේ යංකංචි දුක්කන් සම්භූතය සබ්බංගුපදි පච්චයා. මේ කෙලෙස් සහිත කර්මයන් නිසානයේ කියලා. ඊට පස්සේ භාගතුහ දේශනා කරනවා උපජින් තේව අසේසි විරාගනිරෝධ අන්න සමුදය පැත්තක හට ගැනීම පැත්ත කල්පනා කරලා දැන්ගන්න නැතවීම පැත්ත. දුකකල්පනා කර දුකේ හට ගැනීම ඒ යුගල වශයන තියනව කිවේ දුකමොකක්ද ඉපදීම ලඩවුවීම ජරාමරණ සෝක පරිදිව කැමදදුන ලැබි මන්න ඒ දුකට මූන දෙන්න වෙනවා කිවයි භාගතුන උපදිපච්චියයා කෙ සහිත කර්මණනිසා ඔන්න පලවන යුගලි අවසන් දෙවනි යුගලිටනවා ඒ තමයි දුක්ක නිරෝධයක් දුක නිරුද්ධන මාර්ගයත් එදකොට එන භාගතුන දේශනා කරන ඒ දුක නිරුද්ධ වෙන්නේ කොහොමද මේ උපද ඒන උපදීනං චේව අශේෂසි විරාග නිරෝදධ. කෙස් සහිත කරමෙන් ඉතිරි නැතූ නිරුද්ද වීමෙන් තමයි යන්න මේ දුක නිරුද්ධ වන්නේ ඒ දුක නිරුද්ධ වන මාර්ගයමකක්ද අන්න ර්යස්ටයින්ක මාර්ගයයි ඔන්න ඊළඟ යුගලි යුගල දෙකවසයෙන් යුගල් දෙකවශයෙන් ඒකට හේතුවන එක කරුණක් කියනවා දුක කියන්නම කද මාර්ගය කියනම කද එක යුගලක් එතකොරන දුක ගැන කතා කර ඉපදීම ජරා ඒ වටික ඒකට හේතු ූපදි ඒ යුගලයා ආය කතාකරොත් නිරෝධයයි ඒට පසේ මාර්ගයේ නිරෝධයම කදර උපදි සම්පූර්යෙන්ම ඉතිරි නැතුූ නිරුද්ධවීම. එතිකට උපද කෙස් හි කරම ඉතරනතු නිරුද්ධවෙන්න ප්‍රගණකලයුතු මාර්ගයඇත් වීම ොකද ආර්ෂ්ායන්ක ර්ගය එකට නීලඟ යුගල ඔන්න යුගල් දෙක වසෙෙන් කරුණු හතර ආර් සත් චතුරාර්ශත් එතකට මේ රුදව ම පිස ර්ග යෙක් රදුදරවා ෙනනමක දන්න අට වැඩෙන්නේ කුල්. එකො අනූෙන් මසන්නේ අන්න අනිත්්‍ය දුක්ඛ නාත්ීේ ජීවිත යහා ස්වභාවය අන්න නොෙන් නිමසනවා ආය ටයින්ග මාර්ගය කියලතියෙනීමකද සම්මා දිිට්ටියෙන් යුතුවෙනවා සම්මා සංකල්පෙන් යුතුවෙනවා සම්මා වාචාව යුතුව වෙනවා සම්මා කම්මන්තයෙන් යුතු වෙනවා සම්මා ආජීවෙන් යුතු වෙනවා සම්මා වායාමෙන් යුතු වෙනවා සම්මා සමාධීින් යුතු වෙන. ඒ සියලු දුක් අන්න ඉතිරි නැතුව නිරුද්ව වවා. සියුලු උපදීන් ඉතින නැතුව නිරුද්ධ වෙනවා. ඒ නිරුද්දුවේම නිසා අන්න උපදි නිරුද්ද වෙලා දුකාවබෝදධ වෙලා සසර දුකින් අන්න නිහස් වන එ ොන්නව විදිහර තම ශ්‍රාවකය කල්පනා කරනවා ගැ මාගගේ පුරදු කරනවා කියන්න. ඒ විදිට මාර්ගේ පුරදුකිරීමම නිසා එක්කු මේ ජීවිතය ශ්‍රාවකන් වහන්සේ නිකලෙස් වෙනවා එහම ටත්තැන් අනාගාමිනක. ඊළඟට භාගතුනහස දේශනා කරන ොමොකක්ද මේ දුක හටගන්න තව හේතුවා දැම්ම එකඒක විධ හේතු දේශනා කරන්නේ ඒ තමයි භාගතුන් වහස දේශනා කරනවා අවි යංකින්චි දුක්කන් සම්බූතිය සබබං අවිද්්‍යාපච්චයා මේ දුක හටගන්න ඊළඟ හේතුව තමයි කියන භාගතුන අවිද්‍යාව තවවිද්‍යකින් කිවොත් මේ දුක් කටගණ්ඩ ේතු පළවෙෙනක උපදිී අපි ධර්මය තුළ මුලීීම මහල තිබ්බේ දුකහටගන්න හේතුව කියල දැන් චතුාර සත්‍යය දුක්කාර සතතිය දුක්ක සමුදේ තන්හාාවනි දැම්මේ තවත් පරියායක මේක දේශනා කරන්න දවිතනු පස්සන සූත්‍ර. ඒකත් තමයි පාගතුනන් දේශනා කල පලවනික උපදී. කෙලෙස් සහිත කර්මයන්ගේ පැවැත්ම. ඉරස දෙවනිිය එක දේශනා කරනමොකක්ද අවිද්‍යාව 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 කිවීමද අවිද්‍ය භාගතු පෙන්විද උපමාගකින් කොද අවිද්‍යාව ආළුවකේ වගේදක වව ඳුර වගේද දේශනා කළේ අවිද්‍යාව භාගතුන දේශල ආදුුරක්. අවිද්‍යාවෙන් සත්ත්වයා වහනක දෙ කරන්නේ වියත කරල පෙනෙන එකන කිීව. අවිද්‍යා භාගතුන දේශනා කරන මේ සත්වය වහල දාන දී අවිද්‍යා නී වරනානන් සත්තානං මේ සත්වය අවිද්‍යාව නිසා වැහිලා තියෙන්නේ වහනවා කුමකින්ද අවිද්‍යාව කියලා කිවීම කද දුකේ යථාස්භාවය අවබෝධ නොවීමේ අන්න දුකේ යතාස්ුභාවය අවබෝධ නොවීම වහල දාළතයෙන්නේ. එයටබස දුක නිරුද්ධ කරන දුකේ සමුදේ යන්න වහනවා දුක්කේ අඥාන දුක්ක සමුදේ අඥාන දුක්ක නිරෝධය අඥාන දුක්ක නිරෝධ ගාමනියයා පටිපදා අඥඥන ඕෝකට අවිද්‍යාග ව දුක කියන්නේ මොකක් දෙකේලා අවබෝධයක් නේ දුකේ හට ගැනීම කියන්නේ මොකක් දෙකේලා අවබෝධයක් නෑ දුකේ නිරෝධය කියන්න මොකක් ද කියලා අබෝධයන්නේ දුක නිරුද්ධ වන මාර්ගය කොමක්දය කියලා අබෝධයන නවවිද්‍යාව. ආනි අවිද්‍යාව භාගතු දේශනා කහුල අඳුරක් ඒ අඳුර ඉන්න නිසයි පුද්ගලයට තේරන්නේ මේක දුකක් නිය කියනක. ඒ අඳුර ඉන්න නිසා අන්නයට තේරෙ භාගතන දේශනා කළමකක්ද ස්රූපය සතුටින් පිළි ගනීද ඔහු පිළිගන්නේ දුකයි අන්න අඳුර ඉන්න නිසයි දුකගෙනයට තේරෙන්නේ මේ සතුින් පිළිගත්ත ද්දක් කියලා රූපන් අභිනන්දද දුක්කන්සු අභිනන්දති. රපේද සතුින් පිගතති පිගත්ති දුක්කයි කියලන් තේරනයි අවිද්‍ය අන්ුරණ නිසා. ඒ අඒ සතුටින් පිළිගන්න රූපටම ආසකර ඒකනම ඇලියඇලි ඇලිය ල්ලි ඇලියල ඉන්න. ඇ අඳුර වහලනතින සත්තිය. නීවරින් නීවරණගෙනහ වහලතන සත්‍යමකක්ද. ඒ රූපය තුල සතුටින් පිගන්න රූපය තු අනිත දුක් න ත්ම වවා. ඒ වශීම නිසා අන්න අවිද්‍යාව ඒ අවිද්‍යාව තුළ ඉන්න නිසා අන්නයට තේරෙන්නේ භාගතුන දේශනා කරපේ බනපදේ යංකින්ජි දුක්කන් සම්බූති මකදදම යමක් සතුරින් පිළිගනේ ද බහු පිළිගත්ත දුකයි රූපන් අභිනන්ද දුක්කන් අභිනන්ඳති ක තේරෙන්නේ. ඒ නිසා ඒකමයා සතුටින් පිළිගන්නවා. ඒ සබ්දේම සතුටින් පිළිගන්න ඒ විදීමම සතුටින් පිළිගන්නවා දෙ අපිට වෙලා තියනඒගන අපි හැම අද්‍යාව තුල නින් යි ධර්මයා අබෝධ කලන රාතවාසලනමීනි අනාගා අමිත්නමනි සකදාග අමිත්නමීනි අඩුමගාන සුවගත්නමීනි එතකොට දුක දුක ඇහැම පේ අහුවෙන අහුවනකට අපි හැමෝම අහවල ලැනවනි ඇසන් පේනීමකද්දයක ගිලිවා කනින් එහෙන්න්නේීමමකදදයක සතුලින් පිළිගන්නවා ඇයි පිළිගන්න දේ තුළල පේන රූපෙ තුළ ඒහන සබ්දේ තුල යෙනවාවන යම්කි සිදයක් මොකද ඉට්ටා කන්තා මනාපා ඉෂ්ට කාන්ත මනාප ස්වභාවය තියෙනවා ඒ තියෙන නිසා ඒ තියෙන දේරණ යහවෙලන පේන හම රූපම ගිලිල්න්නේන අපේ සිතේ ඇතිවෙනවා ඉස්්ටූ සුභාවයක් මනාපූ සභාව ඉට්ටා කන්ත කාන්තූ බවක් ඇති කරවුණ ආන්‍ය රූපෙ තමයි සතටින් පිළිගන්නේ ස්ටූ කාන්තු මනපපු සබ්ද තමයි සතු පිගන්න ස්ට කාන්තතු මනනාපු ගඳ සූන්ත ම සතුටින් පිළිගන්නේ. පිළිගත්තාගේමකද දුකයි අන්නේ එක අපට මතකනෑ. ඇයි අවිද්‍යාව නිසා. අවිද්‍යාව තුළ ඉන්න නිසා. මේක අනිත්‍ය දුකයි යනාත්මය කළලා මතකනේ දන්නේ. අවබෝධයක් නෑ. ඒ අවිද්‍යාව තුළ නිසා. ඒ නිසා අනිත්‍යද අපිහිතන්නේ නිත්‍යේ ඒ පිළිගන්නා රූපය මේකනම් නිත්‍යයි. වෙනස් වෙන් එැහැ කියල නිතන් ඉ දරුමල් ලෝ බිරින්ද ස්වාමිය, වස්තුකාම කලේසකාම ඔක්කොම අපිට හැමදේම නිතියනි. ඊට පස්සේ මොකද්ද භාගතුන දේශනා කරනවා ඊළඟට. ඒ තමයි ඔන්න හැමදේමයා සතුටෙන් ගන්න පිළිගන්නවා. ඊට පස්සේ ගඳ සූන්ද ඊට පස්ස රස ඊට ප පහස ඊට පස්සේ අරමුණු හැම දෙයක් තුළම තියන්නේ අර ඉෂ් කාන්ත මනාප ප්‍රිය සුරූප ඇති කරන සුභය නිසා අ්‍යයා සතුටින් පිළිගත්තා පිළිගත්තේ දුකයි ඒක අවබෝධයන්න වහල කුමකින්ද අර විපල් ්‍යසයෙන් සංඥවිපල්යාසිෙන් මොකත් දේපල් යාසකිවේ අපි තුළ තියෙන දේ අප තුළ තියනෙ මක අනිත්‍ය දේ නිත්‍යය කියෙනක දුක්දේ සැපයි කියෙනක අනාත්මදේ ආත්මයි කෙනෙක එයට පස්සේ අසුභ දේ සුබයි කියෙන එක ඕවට අහුවෙල නින්නේ ඒක තමා විද්‍යාව ඒ නිසා දරුවෝ විදිහට දෙමව අහුුවල යනවා ඒට පස්සේ බිරිඳ ස්වාමය විදිහට මේ බලන්න මේ කෙ සහිත සවභයයක් පැටලෙන් හැටි පැටලිල්ල යන වාහන ගේදුටකදම් වස්තුගාම කලේසකාමයන්ට දෘෂ්ටිවලට දෙැහැම දේට මහවෙල යන්න පුද්ගලයන්නේ නිසා. අ මේ දුකේ හේතුව භාගතුන සේකයි දේශන අවිද්‍යාව කියලා ඔන්න ඕොක මේ සසරී තියෙන භයානැකම් පිින්වත්න්නේ මේ අපි යන්නේ යා නියකයි ද මේ ස්වභාවය මේ මරි කියන්ඩ හරි අපට වැටහුන් නැතුව අපිට අවබෝධයක් නොවී කියන්න හරි එක්කො මේ අවෝධයක් නොවී වැටහෙන් නැතු හරි මේ පිමුතුට යන්තන් අනේ සාධසාධකල හිත පාද ගන්ඩ හරි මේ ලාවවෙලබන්න ඉදෙනකුට බලන්න්න මෙහෙම සසර සවභාවයක් තියෙනවාන අපා කියල යන්තන් ඔවුෝ කියලා හර කියන්න හරි එහෙමයි එහෙමයි කියන්න හරි ඒකත් පොඩි පිරිසකන නහැම්වෙන්නේ එතකට අනිත් කිසි කෙනකුට මේ යතා ස්වභාවයගෙන තරු මක් නෑන ටහ මක් නෑන බෞද්ධයි කියන පිරිසතරත් කොච්චරින්වාද මේ වැටිහෙම තේරේ නැති අය එතක මේ සතති තේරුම් යන්නේ යන්න නයාටන්න භාගතුනදක දේශනයොතුල තියෙන්නේ පච්චත්තං වේද තබ්බූ විින්්යූ හීති තම තම නැන පමණින් තේරුම් ගන්නවා කියලා එතකොට මේ වැටහිීමම නඇති නිසානි සමහරයයි ප්‍රිය සුරූප දේවල් සතුටින් පිළිගණඩි හිලො කෝච්චටි පැන මැෙන්නේ බ්‍රලලදාගන්නේවාබොන්නේ ගගේම හුද පනින්නේ ත රොන්නෝකම මේ අවිද්‍යානන් පුදගල අසුරුනු අපිට තිේ අපට පේන්නේ ඒ කොල්ක ඇල්ල මේක කියලුුණ කෙල්ල දාලාගිය කොල්ව හබි්වා බෙල්ුල්ල දාගත්තා. එදොට මේක යතාසපි නොපිරින යතා සස්භාව සසරය පැවැත්ම දේශනා කරන්නේ මේ අවිද්‍යාවක පැවැත් ඕෝකනී. අවි මේ සසරයේ ස්වභාාවය ඕකන අන්නේ අනුන්ට සිදිවෙච්ච පරවිපත්ති සිහිකරන නි රාවකයා කල මේ අවිද්‍යාව ස්භාව මේෙන අපපා කියල ඒ දේ කමටහනක් කරගෙන තමාගේ ජීවිතයටන්න තම පුරුදු කරගන්න වනක තමාග ජීවිතය තුළින් අන්න මේ ධර්මය දකින ට පස උත්සා කරනවාන්නේය අද සාමාහනෙන් අපි දකි මෙල හිටියයොත්තේ මන පවක කෝච්චි කුඩු වෙලා කොල්ල මැලයින්නවා ඔයයි විදිහයට වෙලා අපි දකිනන්නේ අනේ පවු කෙලෙෙන් විතරෙන මෙන්න මේක තම භාගතුනනා දේශනා කරව සසරීත් ස්ුභාවය ඒර නිදහසනකමයි හොඳ කිය ලම අපිට තෙන්නේ සැබෑල සවබෝධී හිතනවා කියනෙකන අපි තන් අර විදර වනේ හතුරකටත්ෙන් එපාක්ු සමහරු බැනෙනන යනවා සත්තුවත්තෙන් අංක කිය ඔයි දෙක විතරන අද මනු සයදන්නේ ඒහ මොදදයක් තේරුම් අරගන්නට තරම් පිනෑන මනුසටර්නය කකර දුරු ලයි ගැරමී කාලඉදට දුරල තැන් දුරලව ඉඳගෙන ගැලවෙනවා කියන්න පින්වත්න්නේී. පිනකට ඇරෙන්ඩ දේශනා වෙතිරණෙද පුබ්බේත කත පු්්‍යතා පෙර කල්ල පිනතියෙන් ඕනය කියලා දැ උපදකන තැන තියෙනවාන කෙලෙස්සහිත කර මේ කිස්සරතාව භබව විස්තර වෙනවා සංස්කාර කලත් විස්තරයවා එට හැම දේකන තින සංස්කාරල තතු පින පව ඥාි සකර ඥාි සංකර අරන ජි සංක වෙනස් බැදනන අපි එතනද කතා කරම මේ සූත්‍රරම ඉස්ස හටය දෙෙනවා ඔන්න දැම්මේ දු කටගඩ හේතුවන්න්න උපදදි නිරයට උපද නිරෝධය. ඒරබසි දුක් කටගන්ට ේතු අවිද්‍යාව. ඒ දුකේ නිරෝධයට එතකොට අවිද්‍යායත්වේ වසේස විරාග නිරෝධ. අන්න අවිද්‍ය සම්පූරී ඉතිර නැතුව නිරද්ගුණුත් සම්පර්ණම දුක නිරුද්ද වෙනවා. ඒ සඳ ප්‍රගුණ කරන්න තියෙන මාර්ගගේය අන්න ර ෂ්ඨායක මාර්ගයයි. උන්න ඔයිවිදිහයට ශ්‍රාවකයා නූනෙන් නිමසමින් කල්පනා කරනව කියවා. ඊට පස භාගතුනහ දේශනාකනුවව ඊළඟ කාරණාව දෙ කරුණු දෙකක් කිව උපදි කෙලෙස් සහිත කර්මයෙන් දෙවනි අවිද්‍යාව තුන්නනක භාගතුනහ දේශනව යංකින්ංචි දුක්කන් සම්භූතිී සබ්බන් සංකාර පච්චයා මේ සංස්කාරයි කියනවා මේ දුක් කටගණඩ හේතුව අපිද ඉස්සල කතා කළ සංස්කාරමනවද පං්ඥාබි සංකාර අ්ඥාභි සංකාර ආනිංජාව සබ්්‍යය සංකාරකි වකට ාිංකාර ුණඥාි සංකාරයරෙන් ජාබි සංකාරයකැන දැන් අපි හඳුනාගන්න රු දැ සංකාර පංචුපාදනස්කන්දය කොහොමද විස්තරකන රූප සංචීතනා සබ්ද සංචීතනා, ගන්ධ සංචීතනා, රස සංචීතනා පොට්හබ සංචීතනා ධම්ම සංචීතනා. දකොට අන්න භාගතුනා දේශනා කළේමකද රූප සංචේතන හඳුනාගත් රූපීට අුව පහලවෙ චීතනාව. චේතනෙක හඳුනාගත් රූප නුව පහලුන චේතර එක්ක පිනක් පින පැත්තකරන්න ඒකෙකට පඥ්ඥාබි සංස්කාරය හඳුනාගත් තරූපය ජනුව වන්න චේතනා පහලනවා අන්න ඒකින් සහර පවක් රැස් කර ගන්නවා දැම් සහට ම හඳුනාගත් අරමුණු ටනුවන්න චේතනා පලනු මනසින් ය මෛත්‍රීවලනවා ඒතුළගන්න දිහානයක් ඇතිනෙන අන්න ආනින් ජීතකොට දුන නානින් ජාබි සංස්කාරය එදුර සංස්කාරය ඒ ඒ සංස්කාර තුරෙන්ම පිණෙනුත් පවෙනුත් ආනෙන් ජාීනුත් ෑයට සිද්ුව නමකද නැවතතුපතක්නි නැව උපතිකිවීමකත්ද ජාති ජරාමරණ සුවක පර දුකනි උපති කියෙන ලැබෙන් එමකද ඇසක් කන නාසයක් දිවක් අයක් මන සායත නානම් පටිලා බොෝ කන්දාානම් පාත බව විස්කන්ධයගේ පහළ වීම එතකන මේ සියලු දු කටගන්නඩ හේතුව භාගතුර සන්න දේශනාක ක ලේෙකයි සංකාර කියලා යංකින්චි දුක්කන් සම්බූති සබ්බන් සංකාරපච්ච සංස්කාරයයි එතුකුඩ ඒකවම කද ඔන්න කෙනෙක් දැන් මෙහෙ හිතක තම ඔන්න පිළි වහන්සෙනමක් දකිනවා ඔන්න ඇස තිබුණ රූපයේ තිබුණ මොකද්දේ පිළි වහන්සේ ඇසයි රූපයේ ඔන්න එකතු වෙනවා දැන් ඇසයි රූපය එකතුරල පස්සේ න්න විඳීමක් ඇ න්න වි්ඥානය තියෙන ං්ඥායෙන්ම කක කරන්නන්නේ විශේෂයෙන් හඳුනාගන්න වනි හඳනාගත්තා ඇසයි රූපය ඇසේ විඤ්ඥානයේ කරුණු තුනේකතු වන්න ස්පර්සය ද රපකවීමකද පිළිම වහන්සේ ඒ ස්පර්සයෙන් ඇතිවනිමකක්ද විඳීමක් ය පිළිවහන්ස දකිනකොට අන්න අයටට හරි සැපක් ඇතිවෙන සතුටක් එතකට සැප විඳීම අන්නේ විදින දී හඳනාගන්නවා සං්ඥාව ඒ සංඥාවෙන් තම ඔන්න පිළිවහසගේ පාට වරණය හැඩ තල ීට පස්සේ ඒ රූපයේ සුභාවේන්න හොඳුනාගන්නවා. අ රහොම නෙවෙන්නේ මේ ක්‍රියාවල සිද්ධ වෙන්නේ ඔන්න හදුනා ග දේන ච චේතන පහලෙන් ඔන්නන් එයා චේතනා පහල කරන කොමක්ද ඒ පිළි වහසේ දියබල අනේ ශාස්ටන් වහන්සේ අරහංහන සේක සම්මා සබුද්ධ වනි එක ැස්වන් න්න පු්ාබි සංස්කාරය.ඇතුරන්න පිනක් ැස්සනු අන්න සංස්කාරය. සෑරජාණන් වහන්සේ මක් දකිනවා. රුවන් වලි මහහාසයටයන්නවා කොහත්තු විදින ඇසයි රපය එකතු වෙන. ඇසේ විං්ඥාණින් සෑහ හඳුනාගන්න හඳුනාගණන විං්ඥානි කකර දැනගන්නවා ඊට ප ඇසේ රූපය විඤ්ඥානය කරුණුතුන එකතු වෙලා ඉස් පරිසි ඒ ස්පාසිය රාජාණන් වහසේ දකිනකට අනේ හරි සත්තුට වයාට සැපවිිදීමක් ඒ විදිිනද යන්නන්නේ හඳුනාගන්න විදීම තුළින් තමයි හඳනාගනිම කද්දේ හැඩේ වර්ණන සඥාවෙන් කියලා භාගතු දේශනා කරනන හැඩේ වරණය ඒටික හඳුනාගන්න කියලා ඉර හඳුනාගත් දේටනොවන චේතන පාලනවා අනේ මේ සෑරජාණන් වහන්සේ ගරබේ වැඩ සිරින්නාව ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩි සිංහල භවයේ කායන්තම සත්‍යයයි අනය බුදුගුණ හිතනවා දහම්ගුණ හිතනවා සඟගුණ හිතනවා අන්න පුංජාාවි සංස්කාරය වැඩ කරන්නේ ඒ හතු ත් උපතක්තින හැයි උපත ම කුමක් දේක වශිනාකම තියෙන්නේ දැ මේකත් ගහනන සහරයි පින්කරනුටත් උපදිනවා කියනක පින්කරනකට හරි උපදිනවතමා නමුත් ඒ හේතුෙන් උපදන්නේ කොහෙද. සුගතියකන දෙවියන් අතරණ එද පින උත් උපදිනවා කියලලා ඒකත් උපදින උපදිනව කල වැක්කොත් ට පසි හර පින වැලක් ඉ ර ග පව්න අපඥාබි සංස්කාරණ ඇයි අබ ්‍යාි සංකකාරි පපති නෙද. ඉකෘිෙනොද නිරේ එක්කො තිර සඩෝකයේ එක්කොහසුරක් එක්කො පෙරේ ඇති ඔන්න කෙනෙක් හිතන් දැන් අපි ගමකොයි විදි පිළිම පිළි වහන්සර විහිර වහන්සේ නමක් කරි එක්කු බුදුරජාණන් වහන්සේගේ විහාරයක් හරි දකිනවා දැන් ඔන්න මේ මනුසියා ගිහිල්ල මොක දෙකරන්නේ ඔන්න පිළිම වහන්ේ දිහා බලාගෙන ඔොන්නන්නේ ඇසයි රූපය එකතු වුණා න්න විඤ්ායෙන් හඳුනාගන් වැස රූපයකතුව මේ ස වි්ා විඤ්ඥානයෙන් හඳුනාගෙන දැන් ඔන්න වීදිනවා විඳන දෙයින් මේ මනුසයට එන්නේම කද දුක්වේදනාව ගැයි ඔලුව නිකං උස්තල වැඩි ඇස් නිකං ගෝන් ඇස වගේ සහර මිනිස් අපිට හැලති ොහොම කියනවා මේ පිළි මහරියාමුතුයි චයින ස්ටයිල් ඉන්දියෙන්ටයි් යක යුතියන බුදුගුණවඩන්නන මටි පිඩක්කරි මේ තමන්ගේ ශාස්තුන් වහන්ස කියල හදලා තියෙනවන ස්ටේල් බලන්න දීන්නේ ෆෂන්ක්ද ෆෂන් ෂෝය එකක්ද ඇයි පිනනෑ යන්න එහෙම සහි කරන්න පව්කාර ජීවිත එතක දේතරු තන්න සිද්ධ වෙනකුමක්ද ඒෙන් දුකහ දුකෙන් අන්නට දුක්විඳීමෙන් අන්න හඳුනාගන්නවා හඳුනාග ඔන්න කෙනන දිගයි පලයි උසයි මහත ඇලු ගෑන්ලමයි වගේ ලුක ගන්න හදනවාද කතා හඳුනා ගැනීමෙනක වෙන්නේ ඉඩන්න චේතනා පහළ කරලන්න කියනවා තුළින් අ ැස් වෙනවා දයක් කන්න චේතන පහර ලමකදද අන්න වචනයෙන් ක්‍රියා කරනවා කලින්ය අන්න කටින් අනේ හරරි හයියම් බුදුගුණන සජ්්‍යහැන කළ කලින් කලින් කියෙන අන්නේ හේතුවගේයට පුුණ්ඥා බි සංස්කාර දැම්මයා කටිින් කියනවන්නේ එක එක දේවල් ඒ තුළින් අන්න ං්ඥාබි සංස්කාර පවවන් රැස් වෙනවා හම හමතවාම මේ සසරි ප වෙත්ම වෙන්නේ හමතවා මේ ක්‍රියාදාම සිද්ධ වෙන්නේ එ හතු ඒ ඒ සංස්කාරෙන් අරයි යනෙකොහටද. එතනැත් දුකක් වෙන්නේ එතනත් නෙවත් උපත කර තමායා ලෙඩවීම ජාරාමරන සෝක පරිදේකට තම එති නුටත් නම හැක් අර නස දදිවක්කය මනත්තම රප දන සංඥා සංකාර ව ාන පංචපා දනස්කදය ත්ම හැබයි කොහද නිරෙහි. එක්කොතිර සල්ලෝක. එක්කො බ්‍රේත ලෝකඒ සුර. පොන්න වෙනස්නි විදිේ. අන්න්නේ එක භාගතන දේශනා කළමි සබ්බන් සියලු දුක්වලට හේතුව භාගතු වනස් යංකකිංචි දුක්න් සම්භූති සබබං සංකාරපච්චය. ඔන්න කෙනනික් බන භාාවන කරන ටේ ප්ඥාප සංකර ්ඥාප ආනෙන්ජය. ඔන්න ඉර පස්යා හේතුවෙන් ඔන්න මනස අරමුණු ඒකතු වෙනවා මනසේ විඤ්ඥානයේ තියෙනවා ඊට පසුන හඳුනාගන්නවා දැන අන්නන්නේ හේතුව අන ධයානයක් ඇතිවෙනවා. පලම දදිාන දිනි දි්‍යන තු වන්. සානෙන්ජී හිත පිහිටවුුණා අන්න හේතුගේට එහි ලෝක යනවා එක් රූපල් භවි එක් අරූපයි හැබේ අරූපලෝකක ගියත් අරූපලෝක ගියත් එතන තියෙන පංචිපාදනස්කන්දය පංච පාදනස්කන්දී කියනකද දුකනි ඒයි භාගතන දේශනය සබ්බේ සංකාර යන්කින්ි දුක්කන් සම්බූතිමය සියලු දුකේ එකතුව සියලු දුකහටගන්නේ නිසයි එ නිරුද්ධ වෙ යන්න භාගතුන දේශනා කරනවා මොකදද මේ සියලු සංස්කාර සබබේ සංකාරණන් නිරෝධ මේ සියලු සංස්කාරය අ සේෂ විරාග නිරෝධ සේෂ නැතුූ නිරුද්ධ වෙනවද අන්න සියලු දුකින්ය නිදහස් වෙනවා කියලා. පලවෙෙනියක උපදී දෙවැනික අවිද්‍යාව තුංගනයක ඕවන සංස්කකාර මේ දුක් කටගට හේතු. භාගතුහස දශනා කළේ ඊළඟට භාගතුන් වහසේ දේශනා කරනමකක්ද යංකින්ං්චි දුක්කන් සම්බහූති සබ්බං විඤ්ඥාන පච්චය මේ විඤ්ඥානයේ ඇති කල්ලී තමයි මේ සියලු දුක් හටගන්නේ කිව්වා විඤ්ඥාණය උපමාව පාරම් බලමුකු විඤ්ඥාන මායාවක් කියලති නොේ උපමාවන මේ අනිත්තුමාව විඥානය තව්පම කරන්න භාගතුනැසම කිකද පැළවෙන බීජය වගේ අන්න විඤ්ඥානී ඥානය භාගතුන දශ කක න බියජයවගේයකි වේකයි. එතකොට බියජයේ මොකද කරන්නේ. බජ නැවත ගහක් රෝපණය කරල දින ස්වභා නතින ගක්හතල දෙනයෙක්නේ. අනක විඤ්ාන නැවතු උපතක ටරන් යන වගේවි. විඤ්ඥානී ක්‍රියාකාරත්තය තුළින් විං්ඥානයකවි සයාකාරු ඇසයි රූපයකතුවීමින් ඇසේ වි්ඥානය කනයි බ්දයකතුවීමින් කනේ විඤ්ඥාන නාසේ ගඳ සෝද එකතුවීමින් නාසේ විඤ්ඥාන දිවයි රසේකතුවීමින් ජිවේ විඤ්ඥාන කයයි පහසය එකතුවීමින් කය විඥාන මනසේ අරමුණය එකතුේ මනසිවිඤ්ඥාන දැන් අපි මේ ඉන්න කරන කියන මේ හැබ දේකටනුව අපට සිද්ධ වෙනවනනි යම් මොහතකිියන දැම් මේ වෙලා මේ පින්ගතුන්ට ඇසේ රූපය තිලවෙන්න පේෙනවනිද ඊයට පස කනයි සබ්දය ඔන්න එහෙනවනි කනය බ්දයකතුනා කියන්න විඤඥානි හට ගත්තා ඒ වින්්ඥා හටගත්වාහ මන නැවත උපතකටයනවා කට හේතු සකස් වෙනවා. යහපත් දේහවොත් අන්න යහපත් අහපත් දේශදු වනු තහයපත් ඕමොග හේතුව. ඊයට පස්සේ භාගතු නැහ දේශනා කරනවා විඤ්ඥානස්්‍ය තේව අසේසි විරාගයොරෝධ විඤ්ඥාන ඉතිරි නැතුව නිරුද්ද වනොත් අන්න මිශියල් දුකින් ඒෙන නිරුද්ධ වෙනවා කියල නිදහස් වෙනවාගේ. දහස් වද තියෙන මාර්ගගේ අන් ආර්ෂ්ඨයක මාර්ගයයි එදන මේ යතා සස්වභාවනී ශ්‍රාවකය කල්පනා කරන්න දැවින් දැන් අනාත්මලක්න සූත්‍රයේ තියරෙන පංචුපාදනස්කන්ඳී විදරසන කන රූප වේදනා සංඥා සංකාර වි්ඥාන ඒ හැමේක් මතියන අතීතයේ නිරුද්ධ වීගිය වර්තමානී හටාරගෙන තිබෙන අනාගතයේ තා මහටනොගත් ආධ්‍යාත්මික වේවා බාහිරවේවා හීනවේවා ප්‍රනීත වේවා දුරවේවා ළඟවේවා මේ සියලු විඥානයෙන් ගන්න අනිත්‍යයි. නාමරූපත්තතිෙන් හටගත්තෙහි නාමරූප නිරුද්ධන කල නිරුද්වියනය අනිත්‍යයි. මේ සියලුදේ දුකයි. දුක නේති අන්දම් මේ දයකතුන සේකන දසනා කරන්නේ යංකිි දුක්කන් සම්බූතිය සබ්බම් විඤ්ඥානපච්ච ඤ්ඥානය. දුකට යයිති.ඒ දුක කියල පිළනුමකක්ද ප සංසේපෙන් කිවුත් පංචුපාදානස්කන්දයයි. දුකට ඇති කරලා දෙන්නේ. ඒ විඤ්ඥාණයන්න තමගේ වසන්ගේ පවත්ත ගඩ බේ නාආත්මයි. වි සයි රූපයයි අපිට අපේ වස පවත් ගණඩ බෙනෙන් ඇසයි රූපය එකතුරනුත් නසේ ්්‍යාන හිව කනයි සබ්දයකතුනුත් කනේ විඤ්ඥානය ඇතිවන්නේ අනාත්ම සවභානයුත්තයි. නාසේ ගඳ සූදයකතුමින් නාසේ අනාත්මයි ඒ වි ්ානය තුළල අපි දවාගතුන දශන කරනම සක්කහය දිි්ිී බැක න්නේ එක තුළ ඒ විඤ්ඥානයේ ආත්මයි කියලා. විඤ්ඥානන් අත්තතෝ සමුණු පස්සති. විඤ්ඥානයේ ආත්මයි කියල පිළියර ඉන්නේ. විඤ්ඥානය තමාගවසගේ පවත්තගන්න පුළුවන්. එහෙම නැත්තම්ම කක්ද. ආත්මයේ ස්වභාාවෙන් තමමාගේ වස පවත්ත ගන්න පුළුවන් ස්වභාවකින් යුතු ඥානය තමයි මට තියෙන්නේ එහමහිත ඉන්න අපේ ඒකැන ඇසයි රූපය එක තුවිච්ච මන් ඒ විඤ්ඥානින් කරන දැනගණීම දෙැනගන්නාව රූපයකුමක් ද පිහිතන් ඉන්නේ ආත්මයි ඒ තම මේ කිවවී ආත්මී ස්වභාවෙන් හැදිච්චි විඤ්ානයක් එක්කො නැත්තඟ පීතන්ගනමකක්ද විඤ්ඥානය තුළ තමයි ආත්මය තියෙන්නේ මේ විශේෂයෙන් දෙනගන්නාව මේ රූපය තුළ තමමා ආත්මී තියන්නේ ශෂෙන් දෙනගන්නව සබ්දියය තුළ තමයි මේ ආත්මීතියෙන්නේ විශේෂෙන් දෙනගන්නව මේ ගඳ සූද තුළතම මේ ආත්මීතියන්නේ. විශේෂෙන් දෙනගන්න වූ රස තුළතමයි මේ ආත්මීතියෙන්නේ. විශේෂෙන් දෙනගන්නාව පහසු තුළතම මේ ආත්මීතියෙන්නේ. විශේෂෙන් දෙනගන්නව අරමුණ තුළ තම මේ ආත්මී තියෙන්නේ එකන ඒ මත්තයම නැහෙන්නේ හැබයි නැහුනට ලැබෙන් ඇතියි අනත්මයි අපේත ආත්මයි යථාර්තෙමොකද අනත්මයි එහෙමනැත් තම් භාගතුනාහ දේශනා කරනවා ශ්‍රාවකය විඤ්ඥානය තුළාත්මය තින නැත්ත ආත්මය තුළතමා මේ විඤ්ඥානය තියෙන්නේ කියලා. ඔන්න ඔහුව නැටී ඔවිදර සක්කායි දිට්ටිට පිියහු ලන රූපේටත් බේදනාවටත් සංඥාවටත් සංස්කාරයටත් විඤ්ඥානයටත්. ඒනිසා ඔහුට සිදුවෙන්නේම කොමක්ද දුකට මෙයා යන එක. දු දුකටම යනක. දුකටම පත්වෙනක. ඒ දුකම දුකන හදලනක විඥානය කරනොක දුක දලදනයක. සංස්කාරයමකද දුක හදල දෙනක. අවිද්‍යයමකද දුකුපද දොලදනක. උපදියෙන්මකත් දුකුව පත් දොලදනක. උපදි සම්පූර්යම නිදහසුනො තන්න දුකෙන් විදහස්. අවිද්‍යාව සම්පර්ම මීතරනැතුව නිදුුද්ධව වුණාද දුකෙන් විදහස්. සංස්කාරය ඉතිරණ අසේස් වීරාගෙන රෝධ. නි දුනා දුකින් නිදහස්. විඤ්ඥානය යන්න සම්පූර්ණම යත සුභයි වි්ඥානතියන කුමක් කරන්නද. ප්‍රහාාණය කරන්නද සාක්ෂාත් කරන්නද ප්‍රගුණ කරන්නද මේ අවබෝධ කරන්නද. විඤ්ඥානතියන අවබෝධය කරන්න. ඇ වි්ඥානය අවබෝධ කරනතිය නකිවී. විඤ්ඥා අයිති වෙන්න මොකේටද. අවබෝධ කන තිනීම කද දුකන දුකන වි්ඥාන අයිතිත පංචිපාදනස්කද රූප ේදන සංඥාංකාර වි්ඥාන. විං්‍යන තිනතුට අවබෝධ කරන්න. විඤ්ඥාන යහසස්භයිය අවබෝධ කළොත් අ ඉතිරි නැතුව සියලු කරමයන් සේ කරලන්න විඤ්ඥානි සම්පූර්ණ අවබෝධ කලා කියෙන නිසර නිදහස් ඉද විං්ඥනි සම්පන අබෝධ කරන කියනෙක ධරම ඉස්සලක අතීතියන කාලය අවකාශය අතර තින අනිත්ති දුක්ුණනාාවක විදසනා කරම දී විදර්ශනා කරන ඒ ඥානයට අනුව අන්නකිනෙක් කන්න සද්ධානු සාරී ඉද සද්ධානු සරයශ්‍රාවක සෝවාන්ගෙනවා දම්මානු සාරී ශරාවගයන්න සෝවාන්යවා ස්ෝවාන්්‍රාවකය සකදාාම සකදාගාමි කියන අනාගමී ඒ සවභාව අනුව ඒ තම තම නැන පමණ ගන්න යවබෝධ ඥානයට අනුව ඒ විදර්සනා ඥානයට අනුවන්නේය මඟපල ලැබුණවා ඕක නහතාර්ථය ඕකනි සත්‍යය පවිදිරණ සිද්ධ වෙන්නේ තිගානයක ඉති මේ සිද්ධ වෙන දේ මේ විදිහරට දෙැගෙන හිත පහද ගත්තුත් පටිනවා අමාරුව ඇති පුරුදු කරන්න මේ කාලි. අමාරුයි දුස්කරයි නමුඒ දස්කරද අමාරුවෙන්හල පොඩ්ඩක් කරරි පුරදු කරන ඕන. ඒ අමාරුදේ මෙන්න මෙහෙමයිමගේ ශස්තතුනහ දේශනා කළේ මෙන්න මේකයි පැහැදිලි මාර්ගය කියෙලරරි ඒ සඳහා පැහැදීමක් කරි තියෙනවානම්. ඒ සද්ධ මාත්‍රය හරි හුට වටි නොය කෙනාට. නකඒ සද්ධහා මත්තම් පේම මත්තං. ඒ සද්හහා මාත්‍රයෙන්ගතු ප්‍රේම මාත්‍ර යුතු කෙනා හරි යනවාකිව සුගති. දමත්ත පේ මත්තන්කි මේ බිම පෙරල්ල ඩගොඩි ද නෙ පාකන වනම ඒකනම හරියටම කිව්වත් මෙන්න මේ සුභාය මේ අතා සුභාවයා තේරුම් අරගෙන මේම තමයි මේ සරේ පැවත්ම ගැලවන මෙම තමයි සසරේ පැවැත්ම යන්නේ මේක තමයි භාගතු දේශනා කලේ මේ ටිකට කහරරි පුරදු කරගන්න ඕන කිය පොඩ්ඩ පොඩ්ඩ යමකික දසම කර උත්සාහ කරනවාද ආස කරනවාද හැමදේට මිස්සල්ලා තියන න ආස කැමත්ත කියනන. ති ැව සි දෙයක් කරන්න ෙන කුල් දහම් වඩන්න බෑනනි ද කකුසලේටත් හොරකං කරන්නටත්ඒේ හොරට හොරකං කරන්න කැති තින් න සල්ලාලකමයන සල්ලාලට සල්ලාලකම කරන්න කැත්තත් තිී නුණන. එතුට ඒ වගේම තවයි කුසලේට කුසල් දහම් වඩටත් තියෙන උන කැමෙත්තක් දේ ඒ ඉරිපාදල තිීන ඕන කැත්තික න එක වීරිය තුල තිී ුන ැත්තික න එක. අතර සම්ය ප්‍රධාන වීරිය පටන් ගන්නකොට හැම වීරීම ක ඉස්සල්ලාම දේශනා කරන්න කුමක්ද භාගතු වහන්සේ චන්දන් ජනීති වායමති ඉට පස තමයි වැෑයම් කරන්න ති ඒරි පස විරිය ආර්පති ඉස්සල තියෙන් ඕන කෙනෙකි කැමැත්ත කියන එක. අන්න චන්දන් ජනීතිකිවිය එකයි කැමැත්ත. ඊට පස්සේ ඉදි පාදල්ලත් ඒගෙන භාගන දේශනා කරන චන්ද ඉරදිි පාදය කැමැත්ත මුල්ෙන්ට ඕනේ කැ කියන්නේ යාන්නේකයි කැමැත්ත කියල කියන මක දහ කැපවීමක් කරන්න ඕන උත්සහයයක් දරන්න ඕන ඒ කැපවීම තුළු නැතියෙන්නේ ඒ කැපවෙන්න යම් කිසි කෙනෙක් ඒ කැමැත්ත නිසානි භාගතුන් වහන්ස වෙනුවෙන් දැම් බලන්දයේ උතුමන් වහන්සේලා අදකාලය අපට එච්චර මහා අපි මේකිවට ඇහ්වට මහාවීරියවන් යුණම. ඒ කැමැත්තු ධර්මය අබෝධ කරගන්න තිබිච් කැත්ක ොහමුද කියන්නේ ඒ වීරිය කියන දැන් රහත් නොවී ඉන්නඒ ස්වාමීන් වහන්සේ මරන්න එනවනි හොරු ආවට පස්ස හොරුට කියන අනේ මව මරණ් එපා හොරු කියන මිල රහක් දන්න ඇති යයිනනි එතු එයාලරේ යන්තන්ඒ හොරු මොකද කරන්නේ කිවට පස්සේ හරි මරන්නේ සාක්ෂි දීපන් කියීන ඊට පසේ මොකද කරන කළු ගලක් අරගෙන මේ දනිස් දෙකට කඩාගන්නඕන්නේ කඩාගෙන දනිස්ද කඩාගත්තර ප හොරුදන්නවන පැල යන්න එක ඊට පසේ වේදෙනාව විදර්සනා කරන ඕනනි. කොහම වීරියක ශ්‍රාවකි තියන්ට දදාිටම මේ පැහක්වාඩිවෙල ඉන්න බෑ පැයක්න විනාඩි දැහැක් ඉන්න බෑ. අධයක තුර වෙනන් ඉන්න බෑ කිාබුදුිධ බංන්වගේ කිරනවා හැමවෙලීම. එතකොටෝ වීරියකෝ අපි ඊට පස නිදිවරාගෙන බණභාවන කරගන්න බෑ හි ලාමකයි යි අකුසලේටම අප හිත් වැටෙනවා අප හිද්ගෙන අපි පුද්ගලික කල්පනාකොට අප හිත්තහෙම නීද. එතකොට අපට අන්නේක යදකාලේ තියනෙ පින්වත් අප සිතුත්තක කල්පනා කරනකට අපිට දාගන්න ලකුණේ අපි මේ රෝඩු එතකොට අන්න ශ්‍රාවකීන් වහස ළංගලිමාල මහරතන්ස බලන්න. පුරදු කරගත්ත ගුණ දහන් සාරබුත්ත මහරාතන් වහන්සේ මොගගල්ලාන මහරතානයක ඉරහතුන්ගෙන හිත 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 සංසිඳදව ගණ්ඩතිී අනන්නසල මෙහෙම කරාණයකගේ ්‍රද්ධහා ආරක්ෂ කර ගඩ තියන ඊට පස මහාකස්සව මහරහතන් වහන්සේ අපේ හිත ඇතුදෙන වල් හිත් බලන්න වල් අදහස් ඒතෙක්ක බලන්නක ගහි කාලේ මහා කක්ස්ස මහරතන ගහි කාල තුළ තිබ පිප්පලි කුමාරයාග තිබේ නෙක්කම ගතිගුණ අපි යාලකවත්න එතකොට අන්න කොහම දීව කරී හිට පහදුවගන්න හිත පාදවා ගන්න මයි තියෙන්නේ. හිත පාද වගෙන හිත පහදවාගෙන පින් කර කර පින්කර කර පතන්ඩයම තිය යනේ ඒ රාගදේශම දුරු වෙන්ඩම මේ දේවල් උපකාරයේවාගේ කිය අ එකයි පින්වත් නිකන් සාදු කියල යන එක නෙමේ පින කරලා භාගතුන දේශනා කරනම කක්ද සාදුකව හැරල ඇඩ කියලද නෑන් චිත්තා අලංකාරය පිණිස පින් කරන්න කියන්නේ. සිත අලංකාරවෙන්නමකින්ද. රාගයන්ද විරාගයෙන්ද විරාගෙන්. දවේශයෙන්ද අද්වේශයෙන්ද අධවේශයෙන් මෝහෙන්ද අමෝහෙන්ද අමෝහෙන් එ රාගදේශ මූහ ප්‍රහණය පිණිසයි පින කරල කෙනෙක් පතනුවන පතන්න කියන්නේ ඒඒ සංකකාර ගොඩන කරන ගොඩන ගඩිකෙන් නෙ ගඩන ගන්නේ හිතන ඒඒ පිනකිව සංස්කාරය කරන යිතිකවෙයි සංකාරය පු්ඥාමි සංස්කාරය ඒකයි සංස්කාර උපකාර වෙනවා කිවේ. අද පිනක් කරලා හිතමකක්දක ගෑනලම කම්බෙන්ට ඒම නැත්ත ලම ස් කොලිදා ගන්හරි ඔහම හිතන්නේ එදකොට අ රැස්වන පි මොද බාලයිනි ඒ පන ගැස්වන පින බාලව වෙනවා මහත් පලන. ත් පලවෙන්නන ිත්තතා ලංකාරය ගෙන සිතමින් දිෙන කෙනාට දාානයත් දෙනකුරත් හෙෙන දෙන්නගන්නේ ආනක පින්වත් පිනකරන එකත් හරයට පින කරන්නට වාසනාවවති නද පින් කරනයගත් බෝම පිරිස් පොි පිකට සමහරය පින් කරනවා කියල මානයට පින් කරනවා ඒ ඔක්කෝොමැයිදේ ඒ ඒ අනිත්විදිහට පින්කරන අය චිත්තා ලංකාරයෙන්ට නැතුව අනිත් විදිහකට පින්කර නොක්කෝ පින් අයිති වෙන කක්ද. ඒ භාගතන දේශන චිත්තෝපක් ලේ ධමෙම චිත්තපක් ලේසකිලකිවේ චිත්ත පක්ලේසව ලිින් මහත් පලයක් වෙන්නේ එක වංචනී දෙයක් වංචනික දෙයක් වංචනික දෙයක් කියලකීමකක්ද වංගුවක් ඒ නාමෙන් වංගුවක් ගහන්නේ වෙන එකක් කරන්නේ එක්කු නම්බුව එක්කු ප්‍රසංසාාවක් එක්කු කීර්තියක් එක්ක වෙන දෙගරේ අරවගේෙක්ොලමේෂස් කොලදාගන්න රගේ හදාගන්න හරිකිල් හරි ප්‍රශ්න දුරුවේවා කිය හැරි පස්නු දුරුවේවා කියෙක් වෙන්නේ. ඉපදනවා ශ්‍රාවකයට ධර්මය කරේ අවබෝධයක් ඇතිවුුණ එයා දන්නඕනි ඉපදන ඉපදෙන ගාන මේ ප්‍රශ්නනවා කියනක ප්‍රස දුරු වෙනවා කියන එකක් හිතන්නේ ප්‍රශ්න දුරුවෙනවා කියනක් යා හිතන්න මොක්ද සසරෙන් නි දස්වනවා කිය ප්‍රශ්න දුරුවවෙන්නේ කුමකින්ට සසර දස්වීමම කියෙලේ ්‍රාවකයාගේ අවබෝධි පත්වෙන්නේ. අන්නේඒක අවබෝධය වංචිනික ධර්මයක තියෙන වෙනස්කම කියන්නේ. ශ්‍රාවකයා අවබෝධය දන්න පාත්. ඕහම නෙමේ මොනවා කලා දැරහතන් වන්සේලාට ගහල මැරුවේ නෙද්ද. මුගලම් මහරහතන සිම්බලන්න ඉරද්දී ඉරදිියෙන් කීපාරක් ගියද යතුර සිදරු නුද්ගියා වහල නුද්ගියා ඊට පස බල නවනී එයි මේ මේ සවභේ දැ අපිටොයිවගේ හරු හලවටරන නම්න මේ ප්‍රශ්න දුරුවෙන්නිපා මේම දුරු වෙලා යන්ඩ කියේල අපි අද සිියක් නමකට ධනනියද. දරුවෙනය යාර්ථයම කක්ද ලෙඩවෙනවා ජාමරණ සෝක පරිදවලට මුණ දෙවා රාතන්වා සිද් බැලව යයි ම සසරේන එකක් එතකට මේ සසරෙන් නිදහස් වීම තමයි මේකට එකම පිළියම අන්නේක ශරාවකත්තය කියන්නේ ලෙඩවීම ජනාාමරණයකය නඒ කාන් තූර්ුම දෙයක් ක පින් කරය අන්නේ ශ්‍රාවවක ඒකයි චිත අලංකාරවනි රා විරාගී භවටාස කරනවාකි ව. දෙැ අපි විරාගී බවරනමින් අපි පින කර එක්ක වස්තුකාමයකටම යාසරන්න එක් ලේසකාමකටම යාස කරන්නේ. අන එක එක වංචනක දහමක්කිව. දේශනව තිීනකද විරාගී බවටාස කරන්න. දේසනව තිීනමකද අද්වේශ ටාස කරන්න දේශනව තින්නමකද අමෝ ඒටාස කරන්න මේ අතාාර්තය කියන්නේ මට බනින් එබ ඉට පස්සේ ඉතිං ආගේකයි අපි යන ස්වභාවයයි ධර්මීතින සුභයවයිකෙන් ආනයක මාර්ග දෙකක් යථාර්ථය කතාකුළොත් එදකට භාගතුන දේශන කරනු වි්ඥානය ඊළඟට බුදුරජාස දේශනා කරනවා මේ දුකහට ගන්න ීළගේ හේතු තමයික්නු ස්පර්සය යංකින්චි දුක්තන් සම්බූතිය සබ පස්ස පච්චය ස් පර සේගී ඇසයි රූපයේ ඇේ වි්ඥානය එකතු විච්ච ගාම දුපිණි සේතු සකස් වෙනවා කැයි සබ්දේ කන ඥායකතු වෙච්ච ගාමනන්න දුකපිණි සේතු සකස් වෙනවා නාසේ ගැන සදේ නස වි ්ඥාන එකතු විච් ගම දුකපින සේතු සකස් වෙනවා. දිවරස වි ඥ ඒකතු විච් ාම දුගපිණි සේතු සකස් වෙනවා. කයි පහස විංඥා ඒ එකතු වෙච්ච ගම දුක පිණි සේතු සකස් වෙනවා මනස අරමුණේ විං්ඥානය එක විච් ගාම දුකපිණි සහේතුකක් ව. උන දුකට. ඒ ස්පරිසයේ හාරයක් තියනෙන විඤ්ඥාන ආහාරයක් කිව. ඊට පස්සේ ස් පරිස තරනතු නිරද්ව න්න දුක විරෝධය දැම් වෙලාවනය කියල දන ටික ඉක්ම නි කියන ගොඩාකාරට ක න දේ තන පසන සත්‍රය අරන් කියව ගනමේ පින් ුතු සුත්ත නි පාතිය තියෙන්නේ අපේ ලොකුස්වාමන්ස ලස්සන පොත් තිේවා අපේ බුදු සමඳුතාව වැඩව සිති කියන ඒ පොති රි ලසන ලොකස සරල විග්‍රහරනවා. ඊළඟට භාගතුනාස දේශනා කරන මේ කට ගන්ද ලාළගේ හතතු තමයි කියන යංකිංචි දක්කන් සම්බෝති සබ ේදනා පච්චා විඳීමයිකේනවා. උපදි අවිද්‍යාව සංස්කාර ඊට පස්සේ මොකදද විඤ්ඥානය ඊට පසේ ඉස්පර්සය ඊට පසමින වින්දීම. ඒ විද මිනැතුව නිරද්ුවී මන්න දුකින් නිදහස් වීම එකෙන් අවබෝධ විදම අවබෝධකන නති වේදනාව. ඊට පසේ භාගතු නහස දේශනා කරනවා මොකක්ද මේ සියල දු කටගන්ඩ ඊළගේ හේතුෝ තමයි කියයෙනවා. අපි කලින් මහලතියනෙක ආරය සත්්‍යයීම ඒ තමයි භාගතුන දේශන කන තන්හා යංකිිත් දුක්කන් සම්බෝතිය තන්හා පච්චය. එදකට තායත්සේ වශේෂ විරාග නිරෝධ සීලු දුක් නිරුද්ධය වගේනට පස්සේ. ඊළඟට භාගතුස දේශනා කරනවා මොකක්ද උපාධන මේ උපාදාන තමයින දුක හටගන්ඩ එකම හේතුව. උපාධන ඉතිරනතු නිරුද්දවීම දුකේ නිරෝධයගකිනවා ඊට පස්සේ භාගතුන දේශනා කරන මොකද මේ ආර තමයිකන සීලු දුක් කටගඩ හේතුව ආර ඉතර ැතුව නිුද්දීම තමයි කියනවා මේ දුකේ නිරෝධය. එතු ොයිවිද ලස්සනට මේ දවේතාාන පසන සූතර ව බහෝ කරුණ තියෙනවා ඉතින් මේ පින්වතු කියවගෙන මේ අනෝ නෝන ීම සඩ. එක කාරණාව කර යරෙන මසක්කු ස්පර්සය ස්සයීම සඩ පටන් ගන්න. එක්ක විදීමෝස්සේීම සඩ පටන් ගන්න එක්ක අවිද්‍යාවස්සේ හැරීම සඩ පටන් ගන්න එක්කු විඤ්ඥායෝස්සේ හැරීම සන්න පටන් ගන්න එක්ක අවපදියෝස්සය හර සන්න කුම නෝ කරුණක විමසයවෝත්. න්න හට වැඩෙන්න්නේ කුමක්ද කුසල් ඕහ විමසන්නේයක මන්ගේ දුකේ යතා සුභාවයයි. ඊට පසේ තන්න හාවය නිදැන දුකේ නිදහස් වීමයි ඊට පස දු නිදහස් වීම සාක්ෂත් වන දේතමයන්න හොට සාක්ෂත්වන්නේ කුමද නිවනයි ඔහ ප්‍රගුණ කරන්නේ මොකක්ද ආර්යෂ්ඨනයක භර්ගයයි ඉතින් මේ විදිහට ඔබාප සීලු දෙනට මේ උතුම් දේශනාවට අනුව මේ කාරණාවන් නෝනින් ඉමසමින් දුක පිලිින්සි දකිමින්. මේ දුකේ සමුදය ප්‍රහාණය කරමින් ඊට පස්සේ සාක්ෂාත්වයන ඒ නිවන සාක්ෂාත් කර ගැනීම පිණිස ආර්යෂ්ටයින්ක මාර්ගගේ දිවුණු කරගන්න ඔබ අප සියලු දිනාට ඒ කාන්ත මේ පින උපකාර වෙත්වාසාදුු සාදුසාදු ඉතින් අද දින මේ යුතුම් සද්ධා සතියන්ද සීඩ භාවනා වැඩසටහනය මේ සවස්වර වේ. දේශනාව සඳහා දායකත්වය දරන්නේ ඉතාලයේ පදිංචි පවත් අනුරාධ එරන්දී මහත්පාඒ කියන මේ දේශනාවට ඊීළඟටි දැ තව සුම් හොතන් කරන්න සිටින ාවනාව යාදී සියලු දේටම හවස්වරුවේ දායකත්වය දරන්නේ ඉතාලයේ පදිංචි පින්වත් අනුරාධ එරන්දි සවන්තා මාලනී යනින් පිරිසහ ලංකාවේ පදිංචි කෝකිලා දර්ශන සෙවුරංග යන ඒ පින්වත් පිරිස විසින් රැස් රග න න ෝදන් කරම ්‍ර මීම පින් ැමට සීලු වරන්ට සලු දෙවියෝ මේ පින් දැකබලා සතුටින් අන මෝදන් වා සක් දෙවරජන් සතර ෙව රජ ර ල සෙ වර ේ පින් සතුටින් අන ෝද ත්වා ඔබ සිල නගේ මි් ේවතවරු ින් අධ ගෘ හිත සියලුම දෙවියන් ස මන සමන් වර න් ංකාවාසී. ද දසු ුරකි ස ිය ියෝධද මේ පින් සතුටින් අනුමෝදන්ුවෙත්වා අනෝදන සීලු දෙවියන් ්‍රක්්මේෙන් දිව අවස වරණනසු බලියු ත්වා ්‍රද්ධාශීල ස ෘති්‍යයාග පഞන්නේයේ යන සේක බල ධරමයෙන්වැඩෙත්වා, දෙවියෝධ ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන්ව ගෞතුම් බුදුසසුනී චතුරාර්ය ශත්‍ය ධරමේම අවබෝධ කරත්වා. ඒ වගේම මේ පින. ඒ ත්ව දරුව පිවතුන්නමින් මේ පරලවයන්ටේ දන හෑම දෙනාටුම් මේී පින් අනමෝදන් ත්වා අනමෝදන්නේ සීලු දෙනාටද පව ජීවිත සැපවත් ත්වායිගේ මොබා නමින්ද මේ පරල ගස්යම් ඥාතිකින පින් බලා පපරොත්තුවෙන් ඇදේ හම දෙ නාගම පරලව ජීවිත මේ පින් අනමෝදැන්න සැපවත් පිත්වාස පත්පිත්වා ඥාතයින්ද සංසාර්දුකින් අතමිදිත්වා. ඒවගේ මේ පින පින්වත් ොරගොඩ මේ ද ලංකාර ස්වාමින්දරනණන් වහන්සසිට අනමෝදන් වෙත්වා මේ පින් අනුමෝදන්ව පින්න ස්වාමිින්ද්‍රයණන් වහන්සේදර දුක් නීරෝගී සුවපත් භාව සිරජීවනයේ දීර්ඝය සම්පත සියලු ආරක්ෂා වැරැකවරණේශල සිත්වා. පින්න ස්වාමීන් හන්සිරද මේ පින ගෞතුන් බුදුසසුනී උතුම් ධරමාබෝධී පිණිස උපකාර වෙත්වා. ඒවගේ මේ පිණ සුජීවත් සිරින කාන්ති ගුණසෝමමෑණියන්ට සමන්තා නිහාල් එරන්දිී අනුරාධ මාලනි බස්සෝලි කෝකිලා, දර්ශනී සෙවරංග, දිනිතියන දරුවන්ටත් ඒවගේ සෞම්්‍යයා දෙල්කි හිරුෂි සඳූෂී, තිලිනිි චනායා බිනාය යන ඒ දීනියවරුන්ටත් මේ පින් අනුමෝදැන් වෙත්වා. ඒ සුජීවත් විසිටන හැම දෙනාගගේ සියලු දෙ මාපියන්ටද මේ පින් අනුමෝදැන් වෙත්වා. දායකත්වවෙ දෙරව ඉතාලයේ පදිංචි පිවත් අනුරාධ එරන්දිී සමන්තා මාල්නී යනැ පින්න පිළි සටල්. ලංකායි පදිංච ෝ ලා දර්ශන සවරංගයන පින්වත් පරිසටත් ඒේ පවුල සහෑම දෙදිනාටත් ම පින් අන ෝදන් ත්වා. අන ෝදන්නේයේ සීලු දෙනාටද නිදුක් නීරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ගය සම්පද සීලු ආරක්ෂාව රැකවරණය සැල්ල සිත්වා. මේ පින්වත් හැම දෙ නා කරන කිය සිතන පතන සීලු ධාරමි ිටුන් පතු. රැකීරක්ෂ කටයුතුවාදිය ද දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවාදිය ජත්නම්. ඒ සියල්ලද සරුව ප්‍රකායමු සාර්ථක විත්වා. එහම දෙනාටමත් ගෞතුම් බුදු සසුනී උතුම් ධරමාබෝධයේ පිණිස මේ පිනත් ඒකාන්තෙෙන්ම උපකාර වෙත්වා. ඒවගේ මේ පින ඔබාප සීලු දෙනගගේම ගුරුදේෝත්තම කල්්‍යයානමිත්‍ර පින්නත් ලොක ස්වාමන් හන්සටන මෝදන් වෙෙත්වා. පින්නත් ලොකස්වාමින් වහන්සද මේ පින් අනමෝදන්නු නිදක් වෙත්වා නීරෝගි වෙත්වා සුව පත්වෙත්වා සූපත්වෙත්වා න ොක ස්වාමින් හන්සද මේ පින ෞතුම් බුදු සුනී, තුම් ධරමාබෝධී පිණිස උපකාර වෙත්වා. ඒවගේ සිලු ස්වාමින්න් වහන්සේලාට අනගාරිකා මෑනිවරුන්ටද මේ පින් අනමෝදන් වෙත්වා මහා සංගරත්නිනිද මේ පින් අනමෝදන්න නිදුක් නීරෝගී සුවපත් භාවේ චිරජීවනේ දීර්ගා සම්පද සැලසිත්වා. මහා සංගරත් නිද මේ පින ගෞතුම් බුදුසුනී උතුම් ධර්මාබෝධී පිණි සුපකාර වෙත්වා. ඒවගේ මේ පින් ඔබාසිලු දෙනාගේෙම දෙමාපිය ගුරුවරනය දැහෙති තුරතුළු සෑම දෙනාටම ශ්‍රද්ධමාසික ධර්මදාානයෙන් නන්න අයිරමු දවපකාර කරන, ඒවගේ සියවපසෙන් අපපකාරන සියලු දෙනාටත්ම පින් අනමෝදන් වෙත්වා. අනමෝදන්නේ ඒ අපපෝබ සියලු දෙනාටද නිදුක් නීරෝගේ සුවපත්භාාවය චිරජීවනය. දීර්ගා සම්පත සියලු ආරක්ෂාව රැකවරණින් සලසිත්වා කරන කියන සිත පපන සිය ධාරමිටුම් පැතු රැක රක්ෂ වෙේලළ දාාම් ගොවිතෙන් බත් දරුවන්ගේ අධ්‍යාපනටයුතුවාද ඇත්නම්. ඒ සියල්ලද සරුවක් ප්‍රකාරයීමම සාර්ථක වෙත්වා. හැම දෙනාටම තුනළුවන්ගේ සරින් දෙවිරකවරින් පෙනමෙනු නොපෙන බාධරදර හිරියයට පීඩාකින් තොරව. සුවසයේ පින්දහම් රැස් කරගෙන ගෞතුම් බුදු සසුනී පිළිසන ලබන්නද මේ පිනක් ඒ කාන්තේම. උපකාර විත්වා හැම දෙනාටම තිරුවන් සරණයි නම බුද්ධහය එතින් අපටානු කම්පාාවම සති්‍යයන්ත සීල බහන වැඩස්ටන් වෙන් වන්නඩ වැඩවකොට අපගේ පින් ඔස්සාවාමින්න්දයන් වහන්ස උතුම් ධර්මාණනු සාසනා පවත්වා වදාල අපිඋන්වහන්සේ ආදර ගෞරුවෙන් වන්දනමාන කර ගැනිමු. ස්වාමිනි අපගේ නමස්කාරය වේවා ඉති අවස්සරුවයේ භාවනාව සමාදන්වීම අවස්ථාභාවනාවේ සමාධන්වීමේ අවස්ථාවත් මහා සංගරත්නය ආසිර්වාදෙන් උදාකරගන්න අපි සූදනම් වෙනවා. අපට කුඩාවෙලාවත්ති වෙනවා. අපි පින් අස්වාමින් ව අන්සන ඇවත ගෞරවෙන් වන්දනා කොටගෙන ඒ පිණනි සාරාන්ධනා කර ගැනිමු. ස්වාමිනි අපට අනු කම්පාවෙන් ආසිර්වාද කරන සේෙක්වා අවසරයි ස්වාමීණි.. උොදේ අපදන් සුළු මොහොතක් අනිත්ති සංඥාව පුරදු කරම ඇස දෙක පියාගෙන තබන් වාඩිලා ඉන්න ඉරියව්විෙන් පාසුවෙන් වාඩු වෙලා ඇස්තක පියාගෙන මං කියන දේ අහාගන ඉන්න කියන්න පා සාදු සාදුු සාදුු මේස ඒතු නිසාහටගත්තෙයින් ඒතු නෙතිවීමින් නැතිවයනයි මේයස අනිත්‍යයි 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 මේයස මම නොවී මගේ නොවී මගේයාත්මය නොවී ඇසෙට පෙනනැරූප ඒතු නිසාටගත්හෙ හතු නැතිවීමින් නැතිවයනැහෙන් අනිත්‍යයි නිත්‍යයි පනිත්‍යයි ඇසට පෙනනරූප මම නොවී මගේ නොවී මගේ ආතමය නොවී එසයිරූපයි එකතු වීම ඇස විඤ්ඥානය ඒතු නිසාහට ගත්තයෙන් ඒතු නැතිවීමෙන් නැතිවීයනහි අනිත්‍යයි 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 ඇසීවි්ඥානය මම නොවී මගේ නො මගේආත්මය නොවී මේ කන ඒතුන් නිසාට ගත ඒතු නැතිවීමෙන් නැතිවයන අනිත්‍යයි අනිත්‍යයි මේ කන මොම නොවී මගේ නොවිී මගේයාත්මයනොවී කනටසින සබ්ද හතුන් නිසාහටගත්හෙ ඒතු නැතිවීමෙන් නැතිවීයන අනිත්‍යයි 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 මේ කනටඇසන සබ්ද මමනොුවේ මගේ නොවේ මගේ ආත්මය නොවී කනයි සබ්දයයි එකතුවීම කනේවි්ඥානය හේතු නිසාහටගත්තයින් ඒතු නැතිවීමෙන් නැතිවයනහින් අනිත්‍යයි අනිත්‍යයි කනීවිඤ්ඥානය මමනී මගනුවිී මගේ ආත්මයනොවී මීනාසය හිතු නිසාහට ගත්තී ඒතු නැතිවීමෙන් ඇතිවීයන අනිත්‍යයි 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 නාසය මමනොවී මගේ නොවී මගේයාතමය නොවී නාසයයි දෙනන්න ගදසුවද හේතු නිසාහට ගත්තන් හතු නැතිවීමෙන් නැතිවීයනහන් අනිත්‍යයි 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 නාසයට දෙනන්න ගන්දසුවද මම නොවී මගේ ආතමයනොවී නාසයයි ගඳසුවඳයි එකතුවීම නාසේ විඤ්ඥානය හේතුන් නිසාහටගත්තේ හේතු නැතිවීමෙන් නැතිවීයනහින් අ්‍ය අනි්‍යයි අනිත්‍යයි නාසයේ වි්ඥානය මම නොවී මගේ නොවී මගේ ආත්මය නොවී මේදිව හේතු නිසාටගතෙ තු නැතිවමින් නැතිවයනයින් අනිත්‍යයි අනිත්‍යයි අනි්‍යයි දිවට දැනින් රස අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයිමීදිව මනී මගේනොවිී මගේආත්මයනොවිී දිවට දෙනිනෙරස මමනොවී මගේ නොවිී මගේ ආත්මයනොවී දිවයිරසයයි එක තුවීම දිවීවිඤ්ඥානය ඒේතු නිසාටගත්තන් හේතු නැතිවීමෙන් නැතිවීයනෙයි අනිත්‍යයි 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 දිවීවි්ඥානය මමනොවී මගේ නොවී මගේ යාතමයනොවී මේය ඒතු නිසාහටගත්තෙ ඒතු නැතිවීමෙන් නැතිවීයනෙහි මේකය අනිත්‍යයි 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 මේකය මම නොවී මගේ නොවී මගේ ආත්මයනොවී කයට දැනෙන පහස හේතු නිසාහට ගත්තී හේතු නැතිවීමෙන් නැතිවීයනයි කයට දැනෙන පහස අනිත්‍යයි අනිත්‍යයි නි කයට දැනෙන පහස මම නොවී මගේ නොවී මගේ ආත්මය නොවී කයයි පහසයි එක තුීම කයිවිඤ්ඥානය හේතු නිසාහට ගත්හෙයි. හේතු නැතිවීමෙන් නැතිවීයනයි අනිත්‍යයි 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 කේවි්ඥානය මම නොවී මගේ නොවී මගේ ආතමය නොවී මීසිත ඒතුන් නිසාහටගත්තේ ඒතු නැතිවීමෙන් නැතිවයනයි අනිත්‍යයි 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 මනසට සිතෙනරමුණු ඒතුන් නිසාටගත්තේ ඒතු නැතිවීමෙන් නැතිවීයනයින් අනි්‍යයි අනිත්‍යයි අනිත්‍යයි මේ මනස මම නොවී මගේ නොවී මගේයාත්මය නොවී මනසට සිතෙන අරමුණු මම නොවී මගේ නොවී ගේයාත්මයන මනසයි අරමුණුයි එක තුවීම මනසේවිඤ්ඥානය ඒතුන් නිසාහට ගත්තී හතු නැතිවීමින් නැතිවීයනහින් අනිත්‍යයි 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 මන සේවි්ඥානය මමනොවී මගේ නොවී මගේයාත්මයනොවී සියල්ලම අනිත්‍යයි 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 සියල්ලම මමනොවී මගේ නොවී මගේ ආත්මය නොවී සියල්ලම අනිත්‍යයි 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 සියල්ලම මම නොවී මගේ නොවී මගේයාත්මය නොවී සාධ සාධ සාදු පටනු කම්පාාව තුම සීල භහන ට න්ට වැඩම කුට, ධර්මානු ශාසනාව පවත්වා හැමදින ත්තුම ාවනාවන්හි සමමාදන් කොට දාල් අපගේ පින්න්නොස්වාමින්ටන් වහන්සේ. ආදර ගෞරවෙන් හැම දෙනාම වන්දනමාන කරගනිමු. ස්වාමිනි අපගේ නමස්කාරය වේවා. මේ අවස්ථාවයි අප රැස්කරගත් මහත්ඵල මහානි සස උත්තුම පුුණ්්‍ය ධර්මයෝ. නොවලහාම අපගේ පින්න්නොස්වාමිදයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුුණ්්‍යා අන මෝදනාවෙන් වඋන් වහන්සේ සූපත්වේවා. පින් නොස්වාමින් වහන්සේට. උත්තුම් චතුරාරි සත්‍ය ධර්මයම අවබෝධ වේවා. සාධ, Sadu, sadu. තින සදහති දායකත්වය දරන්නට ේදන ඉතාලි පදිංචි පෙන්වත්. අනුරාධ එරන්දි සමන්තා මාලනී යන පිරිස වගේම ලංකාවේ පදිංචි කෝකිලා දර්ශනී සෙවුරංගයන පින්වත් හැම දෙනාම අපි තාම දයම සේපත් කරගන්න පින්වත්ත ඔබ හැම දෙෙනම සමගම එමනම් අපි සූදනම් වන්නේ මද විරාමයක් ලබා ගන්න විරාමෙන් අනතුරව ධර්මසාකච්ඡාව ඔබට සමීප කරමින් මුණගහෙන්නම්. හැම දෙෙනටම සම්මා සම්බුදු සරණයි නමෝ බුද්ධහාය. නි ட்டி දर्म தேஷ ීම श्තා YouTube channelனले ஸ்ரைाइ சनோலకు ஒබන්න.